වැ අපි දකින දෙයක්ත්තමයි අපේරටේ පලකීන්, ජනමමාධ ඉස්සරහට ඇවිල්ල කියන අපූරු වචනයක්ත්තමයි අපේ රට ඉක්ම නිින්ම සිංගපූරුවක් කරන්න නම්, ැලේසියාවක් කරන්න නං, ලෝකේ දියුණු රටක් කරන්න නම්, දැඩි අනපනත් ගෙනෙන්න්න ඕන කිය එක. ශේෂයම ජනමාධ්‍ය හරහා අදහස් දැක්කම සීම කරන්න ඕන ජනමාධ්‍ය න්‍යාමණයක් වෙන්න ඕන ෘතිය සමති මර්ධනය කරන්න ඕන. ඒවගේ දැඩි මර්ධනකාරී ක්‍රමයකින් විතරයි. අපට පුළුවන් වෙන්නේ. අපේ රට සංවර්ධිත සිංගපූරුවක් වගේ රට කරන්න කියලා දේශපාලකින් ඉතාමක් පඥා සහගත ඒවගේම කිසිස එත්න ප්‍රායෝගික නොවන විතාර්තාර්කික ඔප්පු කර නොහැකි කරුණු ජනගත කරමින් යනව. මා කැමති අපි රේ දේශපාලකින්ට මතක් කරන්නට ලීක්‍යු සිංගපපුර වාදනකොට, මාතිර් මෝමට් මැලේසිය වාදනකොට අනුගමනය කරපු පළවෙනිම සංකල්පය තමයි. තමන්ගේ රටේ දේශපාලන යාන්ටනේත්, රාච්ෂ නිලධාරී යාන්ත්‍රනයත් හිටපු. සියලුවාකාරේ දූෂිත දේශපාලක ඉනිසා නිලධාරීන්ට දඩුවම් කිරීම. රටතුළ විනය විවර්ශණය සසා විගන ස්ථාපිත කරලා. ට දශපාලකින් විසි සිදු කරන අතිමාත් විශාල වූ ජාතිකත් ධනය නස්තිය සීමමා කරන්නට ලීක අන්්‍යියුල මාතිර් මෝමදලට පුළුවන්ගුණා. විදේශය නයමත යපනවා වෙනුවට රට ඇතුළේ නවොත් පාධක ආර්ථිකයක් හදලා ඒ නවොත්පාතක ආර්ථිකය ප්‍රතිලාබවලින් තවතවත් දේශය වසෙන් ආයෝචනය කරන්නත් විදේශ රටවල්වල් ලබෙන ආයෝචන නිසිිපරදිී ප්‍රෝචේන්ට ගන්නත් ලිකවල්යුලට මාතතිර් මෝමදලට පුළුව අ ුණා. ඒවාගේ රට හැදුවට පස්සේ. රට දියුණු කරට පස්සේ රට නිවර්ධජන්ට ගෙනාවට පස්සේ. ඒවාට විරුද්ධව කටිතු කරන බලවේක පාලවය කරන්න ලිකවාන්යෝල මහතිර මෝමදල කටිතු කළා. හැබයි ඉස්සල්ලබ කළේ තමන්ගේ සමී පෝ සිටින්න. තමන් සමඟ එකට සිටින. තමන්ගේ ැබිනට මන්ඩලේ සිටන. තමන්ගේ අමාත්‍යශවල ඉන්න බසුග කාලේ දූෂන චෝදනා හිල්ල වෙච්ච, දේශපාලිකින්සා නිලධාරන්ට දැඩි දදුවම් දෙනක. සිංග්පුරේ මැලේසියාාවේ සමහර දේශපාලකයන් තර්තුරුවලින් ඉවත් කරාට පස්සේ. ඒ සමහර දෂ්ණ දේශපාලකයන් සියදි විනිසාගත්තා නැත රටින් පැල්ලගියා ඒම නැත්නන් බඳනාගාර ගත කරන්න ලිකවාන් ියුල්ල මහතිර මෝමදල කිසි විටකත් පැකිලුුණේ නෑ. ඊට පස්සේ තමාගෙනන ක්‍රමේදය යට විරුද්ධව. මේතියන සමාජ ක්‍රමයට විරුද්ධව කටිතු කරනවනම් ඒව පාලනය කරන්න ලික න් යුල්ල ධතිර ෝදල කටිතුක් කළා.ඒන්නේ ප්‍රශ්්‍රය හඳුනාගැෙන. ස්තුවල විශ්ු ලබාදීලා ප්‍රායෝකික වැටසන ලබාදීලා මාර්කකත වැටසිනා ලබාදීලා. තමන්ගේ රට එක්දස්තමසි අසුව වෙන විට ක්‍රිස්තුවර්ස දෙදාහ. ඒ රට තිබීතුත් තැන ඒ රටේ අධ්‍යාපනය ගැන ඒ රටේ සෞඛ්‍ය ගැන ඒරට කෘෂිකරමය ගැන විද්‍යාව තාක්ෂණය ගැන හරි මඟබෙන්්‍රීමක් කරන්න ලිකවල් ලියවල මාදිිර්මෝ මදලට පුළුවන් වුණ. එක්දනමේ අසුව වෙනකොට ලිකවන්වෙල මාහතර් මෝමදලා විස්සයිතිය විතරක් නෙමෙයි. විස්සයි පනයේ තමන්ගේට තියන තැන ගැන දර්ශනය හදලා අධ්‍යාපන ක්‍රය හර විශ්වවිද්‍යාල ක්‍රමය හර දරුවන්ට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වුණා. හැබැයි. අපි මේ දකින අපපුූර්ුව දිවයිනේ එවැනි තත්ත්යක් දකින ලැබෙන්නේ නෑ. අපි වන්ද පෝෂණය ගන කතාගන්න කොට හම්බඳරතුළ දිිස්ටික්ොල දරුවෝ මන්දපෝෂණයෙන් පෙල්නකොට පාසල්යන්න නතුවඉන්නකොට. ආහාර අහනියෙන් පෙල්ලකොට අපේ ගැන කතා කරනොට උත්තර නැති පාලකීන් අපිෝ මර්ධනය කරන කටයතු කලා. හැබැයි ජාත්‍යන්තරය පිළිගත්තා අපේ රටේ මන්ධ පෝෂණය පැතිල්ලා යන බව ආහාරාහිනිය තියන බව. අද වෙනුවට අපේ රටේ පෞල්ලතරින්සියට හැත්තෑවක් ආහාරාහිනිර් ලක්ගලා තියනවා. පාසැල් දරුවන්ගේ ලක්ෂ පහළවක් සෞඛ්‍ය හා පෝෂණ අර්බුද නිසාද පාසල් පද්ධතිය ගැටලුවලට මන පාල තියනවවා. මේරටේ ජනගහනේ පවුල්ලතරින් සට හැත්තවක් පවුල් රෑට නිදාගන්නේ හෙතතවසගැන විශ්වාසයක් නැතුව. දර් පෞල්ලතර සැලකයුතු ප්‍රමාණයක් නියවිත ආහාරවල් තුනම ලබාගන්න නැති බව ජුනිසිය පායතරය කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානේ ලෝක ආහාර වැඩසරනේ ශ්‍රී ලංකා නියෝජ්තයන් කියනව ලංකාවේ ආහාර සෞඛ්‍ය සබන්ධ අර්බුදය වැඩවෙන බව වගේම තමයි පේරධදිනි විශ්වවිද්‍යාලය කියනවා. අපේරටේ දුක්්පත්කම ගෙවිච් චෞරුද්දද. සියට තිහෙ ඉඳලා සීට අනුවදක්ක වැඩිවෙලා දරිත්‍රතා සීමාවල් වලට පහලින්සිටින ප්‍රමාණය වැඩිවෙලා කියලා. ඒ එ වෙනකට පේරාදිනිි විශ්විද්‍යාලය කියනවා. අපේරටේ පෞලක අවම මාසික වියදම රපියල් හැත්තතා ඉක්මල තියනෙන බව. හැබැයි මාසසි වැටප රපියල් හැත්තදාහක් ලබන පවුල් ප්‍රමාණය ඉතාමත්ම තතුොස්ස. නගර ේන්්‍ර කර ගත්ත ොළොම ේන්ද්‍ර කර ගත්ත ප්‍රබූ පැලැන්තියේ සයට විස්සකට අඩු ප්‍රමාණයකට මේරට අධ්‍යාපන ප්‍රශ්නය, සෞඛ්‍ය ප්‍රශ්නය කෘුිකරම ප්‍රශ්ටියය ොවන්ගේ ප්‍රශ්ටය මාලු ව්‍යාපාර්ගය ප්‍රශ්නය, මත්සකර්මාන්තල ප්‍රශ්නය, පශු සේෂ වන ප්‍රශ්නය සාමාන්‍ය සිල්ලර කඩමියන්ගේ ප්‍රශ්නය මහ පාරේ කම්කරුවන්ගේ ප්‍රශ්නය දැනෙ නැතිව න්න පුළුවන්. ඒවගේම තමයි ෘත්්‍ය වේදී නතර ඉතා අඩු වැටු බලබන. යිදවරු නීතික් වරවා අපරට බැංකු ශේෂ්‍රිය ොරතුර තාක්ෂන ේ්්‍රය ෘති යේදගේ අධික බදු බර නිසා අදඔුන්ට ජීවත්තිීමේ ප්‍රශ්නමතු වෙලා තියනවා. බැංකුන අය ප්‍රමාණය වැඩදීම නිසා නයපොලි අනු පාච වැඩුවීම නිසා අද මේ ෘත්ධකන් රාතුළ ීවත් නොනතත්යක් උදගත වෙලා තියෙනවා. එමනම් මන්ද පෝෂණයට විදුම් නතිපාලකයන් දරුව පාසල හැරයනවිට ඒකන විසිුදුම් නැතිපාලකයන්. තමක දරුවන්ට ආර වෙලක් දෙන්න බරුව දෙමපියය. ්‍ර කනකොට සියදවි නසාගන්නකොට ඒකට විසුතුම් ලබා දෙන්න බැරිපාලකයන්. රටේ අධ්‍යාපන ක්‍රමය විශවවිද්‍යාල ක්‍රමය ජාතික වසයෙන් සන්ත්‍රක්ෂණය කරන්න ස්ථාපත කරන්න විසතුම් නැතිපාලකයන්. රටේ සෞඛ්‍ය සේවේ අකන්්ඩෝම නොමිලේ නිදස් සෞඛඛ්‍ය ලබා දෙන්න බැරිපාලකීන්. අධ්‍යාපන ක්‍රමය අහිංසක දරුවන්දක්වා සම්ප්‍රේෂණය කල්ලා නිදස් අධ්‍යාපනය අකන්්ඩෝ පත්තුවාගෙනයන්න විශතුම් ලබා දෙනෙන බැරිපාලකින්. අපි ඒ ප්‍ර් ගැන කතා කරාම ඒ ප්‍රස් වට ්‍රායෝගි විස්තු ලබාදුන්න්නම. ඒ ප්‍රායුක විශසතුම් වලින්, තමාගේ ගජමිතුරු කල්ලි, තවාගේ ටෙඩර් මගඩි දෂනව නිසා ආදාය මහින්වන පව දන්න නිසා. ඒවගැන කතාකරනක පාල්ලය කරන්න කඩිතු කරනවා. රාජ්‍ය නිලධාරින් දේශපාලකින් අතේ ඇගලි ගන්නන අඩු ප්‍රමාණයක් මේ දූෂිත ජාලය අකන්දවම පවත්වාගෙන යන්නට කඩිතු කරද්දී. ඒකට විරුද්ධව කතා කරන සියල්ලු ජනමාධ්‍ය ආයතන. මේ සත්‍යකරු සම්ප්‍රේෂණය කරලා රටේ ම ජරත වත්තක ඉන්න රට පුරವ සියන් එෙක්ක ඉන්න පුර සි බලවේක ක්තිමත් රද್දි. මේරටේ පාලක ඉන්ට රට ඉන්න හිදිට තැනක් නැතිව පලායන තැනට මහචචන අරගල ක්‍රියාත්මක වෙද්දි. ඒ සදා පෝෂය කරපු. රට වෙනස් කරන්න ඕන කියපු. සමාජ ක්‍රමය ජනගත කරපු, ජනමාධ්‍ය මර්ධනය කරන්න අදවන් සූදාන වෙනවා. ඇැබැයි අපි කියන්නේ ජනමාද මර්ධනය කරන්න කලින්. මේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය ජීවනවයදම කෘසිිකාර්මය සයට අසුවක් වන ග්‍රමියය ජනතාවගේ ජීවන ක්‍රමයා දියුණුකිරීම සඳහ ඔබේ මාර්ගත සැලසුම ඉදිරිපාත් කරන්න. විදේශ රටවින් ලබාගන්න නයමුදල් නිසිපර්ති රටයතුළේ ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමවේදය ස්ථාපිත කරන්න. මේරටේ සෑම මනුෂ්‍යයකුටම සතුටින් ජීවත්තලා අඩුපතර්මේ සංවර්ධ රටක ජීවත්තන්න පුළුවන් ක්‍රමවේදය ස්ථාපිත කරන්න. අප අවාසනාව තමයි. අපේරට අති මහත් බෞතරයක් මේ මොහොතයේ ජීවතන මිනිස්සු. අද කාල වෙනකට අවුටු විශිපහත්්‍යයක් ඉගනගෙන විශ්වවිද්‍යාල ගිහිල්ල අධ්‍යාපරේ ලැබලා රැකියාවක් කරලා ර විදේශනටක උපාධයක් ලබාගෙන ලංකාට වෙල රැකියාවක් කරලා අද ජීවත්තෙන්න්න බැරි වෙලා තියෙනවා. මේටේ තර්ුණයන්ගේ සීන සහමුලිම විනාශ කරමී යනවා. අද ගයක් කදාගන්න බෑ වාහනයක් ගන්න බැරිවෙලා තියනෙන. ගේ දරු පවල්ලත් එක් තමන් විසින් සැලසුම් කරපු ජීවිතය මේරනේ තර්ුණයන්ට අයින් වෙලා තියනවා. එතර ඒකට වග කියන්න වවන පාලකයින්. තවත්තවටතු විසි හතරක් මේ තවරුණයිෙන් මහල්ලන් බවට පත් කරලා වියපත් කරලා මේ මහපොලවට සංවර්ධනය විමින් පෞතින නෙමයි ලෝකේ අන්ත දිරුතු රටක අති විශාල අයකන්දකන යටවෙලා දරිතෘත්තාවෙන් පිට අට පත්වෙෙලා දියවෙලා එ තැනට මේ සමාජය පත් කරද්දී. ඒකට විසුදුම් නැති පාලකයින්. අද මේ සත්‍යේ ජනගතකි මර්දනයට කරතු කරන. ඒ ක්‍රමවේද විරුද්ධ වන සැබෑ පුරවසි ැලවයගත් කඩිතු කල්ලා රටේ ප්‍රශ්න මතු කරන ජනමාධ්‍ය මර්ධනයට කඩතුකිරීම ඒක සිංගපපුූරු ක්‍රමය නෙමේයි කියලා රටේ පාලකෝ තේරුම් ගන්න ඕන. එක මැලේශයා ක්‍රමය නෙමෙයි කියල මේ රටේ පාලකෝ තේරුම් ගන්න ඕන. පළමු එම රට ඇතුළේ අර කියපුවිදියටම ඔබ සමී පවීන දේශපාලකින් ගැන තිීරණ ගන්න. අද අපි දන්න. අමාගේ උපදේශකට මාසර ලක්ස දාහතරක් වැඩු ගෙවද්දිී. තමාගේ ජලබිල වතුරබිල අමාත්‍යසි මුදල්ලි ගෙවද්දී. අමාත්‍යයාශි ඉන්න කාලේ අමාත්‍යසි ගැල් නයිස් බටික හොරකං කල්ල අධිකරනය නඩු තියෙද්දී. එවැනි අය කැබිලෙට් මන්්ලේ තියාගෙන මේ චනාජි පතිවරයා සහ මේ පාලිමේන්තුර පුළුවන්ද ජනමාත්‍යයට පමණක් අතතියන්න. ඒම කරන්න බේර්තත්යක්ත් තියන. ොල ස වි පා ළ වසය. හහටග නල් <oticality> ො ිය ගනම් පಾಡු කරත් . అදವනි විට අපරే ෞ ರ දජ නිර්මාණ වෙලා තියෙන. ඖෂද උපකරනෛ්‍ය පහසුකම් රసනගර සවා ්‍රති್්‍රියක එ ස්క ඒක් ఎంయೋග්‍රర్මගේ ರක්ෂණ කරගने ැරි වෙලා තියෙන. අපේරටే ರහ ಿස කාරක ඇಂඳම් ප්‍රමාණ වැಿකරග බැරි වෙලා තිය. හල් දධතිය ජාත්‍යයන්ත්‍ර ගැලපන විජ නමීරණය කරලා මේකරන ආදායම් ලබන්න පුළුවන් සංචාරක සෞඛ්‍ය කරර්මාන්තය දියුණු කරන්න පුළුවන්තැට පත් කරන්න බැරවෙලා තියෙනවා. සිංග පූර්වේ මౌ ලබ රහල් ඇඳන් තුන්සී ඇතියේද. අවරුද්ධකට ඩොල බිලියන ගානක් ලා බලබද්දී. ඇඳැන් දාහක් තියෙන ජෑවාර්ත ප්‍ර රෝහල රුපිය ලක්ෂ දෙකක්වත් ලාබලවන්න දැති. රෝහලක් බවට අද පාඩලබට තට පත් කළ තියන්නේෙ. මේ රටේ දූෂිත දේශපාලන යාන්ත්‍රනය ස රාජ්‍ය නිලධාරීගේ යාන්ත්‍රනය එතකට ප්‍ර්න කැන පෙන්න්නල ප්‍රස්ටොල් විශ්දුුම් ලබාදලා එය ප්‍රායෝක ක්‍රියාත්්මකිරීමි ගකීම බාරගන්න අලුත්පුරවැසි බලවේග සමාජගත වෙදදී. ඒකට බයිවෙච්ච පාලකන්. අද තමාගේ පැවත්ප සඳහා, තමාගේ යාවත්කාලල පැවත්ප සඳහා, බඩවිියත සඳහා. තමාගේ කුලය දේශය පවුල ආරක්ෂා කරගන්න. ජනමාතතියට අත තියන්න පටගරතියනෝ ඇබැි වතක් කරන පාලගින්න්ට. ඔයිට වඩාඒ කතිපති පාලකින් ලිබියාව හිටියා ඉරාකය හිටිය පාගස්ාන හිටියා තුර්කි වගේ රටාල හිටිය ඇබයි ඒ හැම්ම පාලකයෙකුටම මේ දවස්සක ඇතිවන පුරවැසියන්ගේ පුපුරායාම පුරවැසියන්ගේ වේදනාව පුරවැසියන්ගේ දුක්ක වේදනාව කඳුලලේ ඉතාමත්ම ශක්තිමත් බව අවබෝධ කරගන්න ඕන. අදවෙනවිට විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති. ොල්ල ෛදධ පේෂණ ආයතනය මොල වඋනසහ ලබාදන එන්නත පවා නැතිතත්ත්යක් නිර්මාණය වෙලා තියනවා. ඒක නිසා ලඟේන හජ්ජ වදනාසාමේ අපේ රටේ මුස්ලිම් ප්‍රචාව මක්කම වදනාව යනකොට ඔවුන්ට මොලේ වුුණ වලක්වා ගැනීම සදා ලබාදෙන් එන්නට ලබාගන්න නැතුවවිීසා ලබාගන්න බැරි වෙලා තියනවා. තුර මොලේ ඒ මිනිින්ගො කොකල් වැැක්ෂසික නැතිහින්දා. අද පුද්ගලයන් පෞද්ගලික ස්ථානවලින්. ත්වෙන් බාල එන්නත් ලබාගෙන විදේශකතුවන්න පටන්කරන්තියනවා. මිලියන ගානක් ජනතාව එක්කුතු වෙන මැද පෙරිදික රටවල්ල සෞදි කලාපේ මේ මක්කම් සමයත් එක් මේ හරසිදන ද තමයි. මොලේ ු රෝගිතත්ය පැතිල්ලා යන්න පුළුවන් මතියන. රෝගෙන ගොරවෙච්ච දගලයන් ලංකාවට එන්න ලන්කමත්තියන. ඒගේම තමයි දියවැඩියයා වදුරුදුරු පේෙන්නය වක ගඩු රෝග ප්‍රතිශක්තියකන අඩලාලවෙච්ච රගීතත්වලින් පෙළෙන අය පි රෝගීන්, ොල ු රෝගිතත්ය. දුර ට පත් ළුවන්කමක් තියෙනවා. ත රටේ රාජ තාන්ත්‍රික වශයෙන් වැදගත්වන වීසා ලබාගන පා උපකාරී වන මේ මොලේ ව ලක්වා ග නි ලාදන නිින් යිඩි ිනිින් ක ිනිං ඩ ක් එක එන්න තද ලබා දෙන්න සෞඛ්‍ය මමාත්‍යස අසමත්වෙලා තියනවා. ඒනිසා සිදුවනද තමයි ඉතාමඉක්මනින් රටඇ තුළේ යම් විදියකින් මක්ක මේ වදනාවි කියලන. එක පුද්ගලෙකුගෙන් හෝ ොලේ වන රෝගීතත්ය ලංකාවට සම්පේෂණය වනෝති. එක පැතිරෑෙන් සි ුව न. हि वෘ ्या පरा ස्या ्या स කිය ले එ නිසිवा ලබदी में ක්‍රියාවले කාලතු කරන්න. මක में हो විदේශण गीला ලකා और පැමින ඒ පුදගන්ගේ रोग ලෂ සහිත පුදගनෝ සැකसाहिත पදග පක්सा කිර में වැඩසටाන් ගवाන්තवाले ක්‍රියාත්මක කන්න. අකදවම ले una සබධ වන දැනුවත් කිරීම කාතු කන්න. ඒගේමතමයි රෝගේ පැතිර ම පාල්ල සදා මේ සඳහා අදාල වගේ යුතු අන්ස විශේසක් වෛද්‍යවර සෞක අධ්‍යයක් ජනර අමමාත්‍යන්ස ජනුවත් කර තිබිය අදීත්. පියවර ලබා නොගැනීම වෙනවට කරුණ කල නින් දෙෙ හැ රිලා මේ රාජතතාන්ටික කළයුත්තද මැදිහත්තු වෙන්න. එකයි අපි කියන්නේ. මේ සත්‍යය ජනගත කර අද්දී මේ සත්‍යය ජනතාව දැරගදදී. රජය කර එ න ප්‍රසන්න භාාවය වලක්වන්න ජනමාධ්‍යය කළිතු කරන්නේ. औෂදගේ කියැන නගන්න එක වලක්වන්න නම් කඩිතු කරන්නේ රටේ රෝගයක් පැචරය එක වලක්වන්න නම් ජනම අධ්‍යහර දෙර කරුණ මර්ධනය කරන්න යන්නේ मेරටේ පුරවැසියන්ට තොරතුරු ජනගැනීම අයිතිය ඒකට සක්‍රියවේතින අයිතිය මර්ධනය කරනව නං අප විශ්වාස කන්නවා මේරටේ පුරවැසියන් කියන්නේ මීට දසක හතරක් පහකට පෙරහිටපු අක්‍රිය කණ්ඩායමක් නෙමේදැන් සමාජය ගැන ඉතාමත්ම සාවධානව සංවේදීෝ බලාසිටින පුරවැසියන්. විශ්වාස කරනවා පාලකින් මොනදය කකරත් මේ රට ජනමාධ්‍යය සමඟ සැබෑ පුරවැසි බලවේක නියතවශයම එකතු වෙන බව සඳහන් කරමින් ස්තුූතියි. අපි දන්නවා මේ රටේ වෘර්තිිකයන් විදිටත් සිවිල් සංවිධාන විදියටත් මේ රටේ ජනතාව. බලාපොරොත්වෙන දෙයක් පෙනීහිසින දෙයක් සහ ලබාග්ඩ උත්සාහ කරන දෙයක් තමයි මේ රටේ වගකිව යුතු ආයතන ස්වාදීනව තැබීම, මේ රට තුළ ස්වාධීන කොමිෂන් සභාවලට ස්වාදීනව කටයුතු කිරීමට වපසරිය සකසාදීම ඒ වගේ තනතුරු දරන පුද්ගලයින්ට ඒවා ස්වාදීනව ක්‍රියාත්මකවීම සඳහා අවශ්‍ය ඒ වටපිටාව බාධාවකින් තොරව සකස්කරදීම වෙනුවෙන් මේ රටේ ජනතාව සංවිධාන අකණ්ඩව පෙනී හිටිනවා. හැබැයි අපි දකිනවා. මේ ස් ආයතන තුළඉන්න පුද්ගලයින්ට. හැඟීමක් නෑ. වැටහීමක් නෑ. ඒම නැත්තං එ ඇය හිරි වැටිලා ඉන්නේ. ඇයි ඒගොල්ලො ස්වාදීනවෙෙන්ඩෝනා. ඇයි ඒ ගොල්ලො ක්‍රියාකරන ආකාරය ස්වාදීනව බව පෙනෙන්න තියෙන්න ඕනා කියන කාරණාව. ඒ ආයතන ස්වාදීනවිය යුත්තේ. ස්වාදීනව තිබිය යුත්තේ. එකගුන්ගේ රාජකාරරි ස්වාදීනව කළ හැකිවිය යුත්තේ වෙන කිසිවක් සඳහන් නෙමෙයි ඒ සියල්ල තියෙන්නේ පොදු මහජනතාව වෙනුවෙන් කටයුතු කරන්න. එක හින්දා අපි කැමති මේ රටේ අපි පෙනීහිටිනවා මේ ආයතනවල ස්වාධීනත්වය ඒ වගේමඒ මහපුටුවල ඉන්න අයත් තේරුම් ගණ්ඩෝනා ඒව ස්වාදීනව පවත්වාගෙන යන බවට සහ ස්වාී පවතින බවට අම ධර්මය ෝකයට පෙනෙෙන්න්නට ප්‍රකාශයට පත්වෙන තැනට කටයුතු කරන්න. අපි එතනින් එහාට ඒ ගැන කතා කරන්නේ නෑ. දැන් අපි දකිනවා අපේ සමාජය තුළ මොකක්ද මේ වෙනකොට තියෙන තත්ත්වය. අද ගෙවල්වල ගත්තම දරුව තුන් දෙනෙක්කඉන්න ගෙදර මාරුවෙන් මාරුවට දරුවන්ව පාසැල්ලෑවන්නේ ඒ වියදන්ටික දරාග්ඩ බෑගෙදරට. අද තුන්වේල බෙහෙත් ගණ්ඩ කිව්ව අම්ම තාත්ත අද වේල දෙකට බේහෙත්ගන්න එක නවත්තලා. ඉස්සර ගෙදර විවිදුලිපංකාවක් දැම්මනං අදඒක අවශ්‍යම දෙකට ඇරෙන්ඩ පත්තු කරන්නේ නෑ. රටේ මාධ්‍යවල පහුගේ දවස්වල දැක්ක රටේ ජනගහනෙන් තුනෙන් එකක් එක්කෝ ආහාර වේල අඩු කරලා ඒම නැත්තං ආහාරවේලි ගුණත්වය අඩු කරලා. අද තරුණ පරම්පරාව තමන්ගේ සිහින බලාපොරොත්තු කප්පාදු කරලා දාලා පැත්තකට දාලා. මේ විදිහයට රටේ මිනිස්සු පටි අද කරගද්දී. මේ රටේ මිනිස්සු ඇකිලෙත්ති ඒ ඇකිලිලා පටිත් අද කරගෙන මේ රට ගෙනියන්ඩ ඕන බදුටික ගෙවද්දි. දරන් ඕන දුගහැටතික දරද්දි. තමන්ගේ ආදරනියන් පිටරටවල් වුවලට ඇවල එවන ඩොලර්ටික මේ රට එවද්දිී අපි දකිනවා අද ප්‍රෝෘත්තියක්. පොහොට්ටුවේ නායකයා බැසිල්ගේ වුවමනාවට ඇමති දූරහයක් ප්‍රංශට ගිල්ලාවන් පස්සේ දෙන්්ඩ නියමිතයි කියලා විශ්වාස කටයුතු ආරංචියයක් අද පෝත්තිපත්වල කියන්නේ. අපිනම මෙවා කියන්නේ.ඒ ප්‍රෝත්ති පත්තරවලම කියනවා රනිල් වික්‍රමසිංහ කිව්වලු මේ වගේ ඇමති දූරහයක් මේ වෙලාවෙදන නුසුදුසුයි නමුත්ඉතින් බැසිල්ලල්ලන හින්දා නොදී බෑ කියලා. අපි මුලින් මහන්ඩ කැමති ඩැක්. රටේ විදායක බලය තියෙනවා ජනතා පරමාධිපත්තියෙන් ඇවිල්ල තියෙන්නේෙ කියන රනිල් වික්‍රමසිංහ ඇයි ඇයි මේ රටේ පුරවැසියෙක් නොවෙන බැසිල්ගේ පදේට නටන්නේ ඇයි බැසිල්ගේ පදේට නටන්නේ එයා විදායක ජනධපතින එයා ජනවරමක්තියන කෙලායාගේ ඇච්චෝ ැච්ච තැතැක්ල කිය යනවනවා එයා මොකටද ඇමරිකානු පුරවැසියෙක්ගේද මේ රටේ ඇමතිවරු පත් කරන්නේ බැසිල්ද ඒ ඇමතිවරු නඩත්තු කරන්නේ නෑ මම අර කලින් කිව්ව මේ රටේ දුක්විදින බෙහෙත් පෙත්තෙන් කෑමපතින් බත්පතින් දරුවගේ අධ්‍යාපනය මේ බර දරන්නේ මේ රටේ මිනිස්සු. අපි යහනවා. දැ මේ පත්කරන්න හදන උන්නෑල ටික කවුද. භාරපුත්තුටික. මේ රට මාර තැනකට ගෙනිහිල්ල මේ ට මාර විදියට හදලා දීපු සත්තු ටිකක් තමයි මේ නැවත ගෙනල්ලා නඩත්තු කරන්න යන්නේ. අපි අහනවා මේකද ක්‍රමවේදය අනුගමනය කරන මේ විදිට ගිහිල්ලද දෙදා සතලි සටේ රනිල්ට වයසනූ නමයක් සීයක් විතර වෙන කොට සංවර්ධ රටක් හදන්නේ කියන කාරණාව මේ බොහොම පැහැදිලි මේ පවත්වාගනය යන්නේ මේ නඩත්තු කරන්නේ අර පරණ සුපුරුදු මජර දේශපාලනයම තමයි. මේ රනිල් රකින්නේ රාජපක්ෂ පවුල තමයි. එක කිසිම වෙනසක් නෑ. මොකද අද පැහැදිලි තැන්තැන්ගොල පහුගේ දවස්වල එල්ලියට බැහැගන්ඩ හිට බැුව හිටපු. හැංගිල හිටපු ගුල්වලට වෙලා හිටපු අද පොහෝට්ටුවේ බහුතරයක් ඇවිල්ලා අද කියන කතා අපි දැක්ක පහුගේ දවත්වල පෝට්ටුවේ මන්ත්‍රීවරය කියනවා. අපිට අදාළ නෑ කෞුදනායකයක් කියන එක. රනිල්ට එකගත්වය දෙනවනං අපි රනිල් සරණං ගච්චාමි. ඊට පස්සේ ඔය තැන හිටිය කවද දිලුම් අමුණුගමද කොහෙද. දිලුම්වනායකය කරලා දෙනවනං අපිට දිලුම් සරණං ගච්චාමි. එක අපට අලුත් නෑ. අපි දන්නවා. මොකද මැක්කා බල්ලගෑන්කට ගොඩවෙන්නේ ඒ බල්ලා වල් බල්ලෙදද. හොඳ බල්ලෙක් ද රට බල්ලෙක්ද. නෙමේ මැක්කට වැඩක් තියෙන්නේ බල්ලා පනපිටින් ඉන්නකං උගෙ ලේබොන්්ඩ. මොකද එහෙම කියන ගමන් අද ඒගොල්ලො පත්කරගත්තු ගෝටාබය රාජපක්ෂගේ පතුරු අරිනවා. ගෝටාභය පෙනේ පිප්පුුව ැහැල්ලු. චුට්ටක් හඩි පනේ පිප්පු නං මේ ප්‍රශ්නි හෙම වෙන්නෙ නැහැල්ලූ ූ එක හෙම තමයි. ඒගොල්ලො තේරුම් ගණ්ඩෝන ගැරඩියෙක් ගෙනල්ලා නෛග්‍ය වැඩකරගන්න බෑ. ඒගොල්ලො මහා ලොකොට පුම්ඹලගෙනපු චරිත හිස් බැලුම්බෝල විතරයි. සද්‍ය විතරයි වැඩනෑ කියන එක මේ රටට පෙන්නවා. අද මේ වෙනකොට මේ රටවල් විනාස වෙලා. මේරට බෙහෙට්ටිකනේ අධ්‍යාපනය නෑ. මේරට ආර්ථික වර්ධනයක් නෑ රටදාලා වෘර්තිකයෝ පැනල යන තැනට මේ රටවල් වට්ටන්ඩ ය කයිවාරු ගහපු දේශපාලඥෝ තමයි වග කියන්න ඕන. අදත් අදටත් ඒටිකෙක්. තේරුම් අරනෑ අපි දැක්කා පහුගේ දවසන මහත් සහසික කතා කියන්නේ. ලැජ්ජ නැති කතා කියන්නේ පොසොන් එකට රෝහිතාබේ ගුණවර්ධන දන්සලද්දීලා කියනවා අරගලේ ගෙවල් පුච්චපු කෙනෙකුට එයා ඔලු අතගාල බත්හැදිි දෙකුත් කවල කිව්වලු තවකා පම්පුතේ කියලා. ඉතින් ඕහ අපට මැජික්ද. ඌ අපට මැජික්ද. දැන් අපේ රටේ මිනිස්සු මොකද කරන්නේ මෙලෝ අධ්‍යාපනයක් නැති. මාල කඩබුව එකේ අවුදු විශසක් විසිපාක් පාලින්තුවේ ඩත්තු කරන්නේ වියයේ ඉද්දීගෙන කණ්ඩ පොන්ඩදීලා. ! මේරටේ පුරවැසියෙක් නොවන කෙනෙක්ව පාර්ලිමේන්තුවේ තියාගෙන අපි ක්ඩ දෙන්නේ. හිවපට මැජික් නෙමයි ඕකේ බහුතරයකට අධ්‍යානය නෑ. චම සපත් ර් දක ට ඉග්‍රීසි ෑමට ආර්ික ෙ මසතුනක ඩදල ගදරෙනනක් තින් ඒම ූතිෝ තමයි ට ිනිස්සු නඩත්තු කරන්නේ අපි වෘර්තිකයෝ විදියට කතා කරන්නේ මේ ක්‍රමය වෙනස්වෙඩ ඕන. මේ අවබෝධයක් නැති. රට ගැන හැගීමක් නැති. මේක දේශපාලන බිස්නස් එකක් කරගත්ත. මේ මිනිස්සු එක මේ ගමනයන්ඩ බෑ ඒක දෙදා සතලි සටේ නෙේ එතනින් එහාටඋනත් මේක වෙනස් වෙන්නේ නෑ. දැන් රනිල් වික්‍රම සිංහල හරියට කතා කරන්නේ ඊයේ කටුව කඩාගෙන බිත්තරෙන් එලියටපු කුකුල් පැටව් වගේ. එහෙම නෑ. රනිල් වික්‍රම සිංහලට මේ රටේ හයවරක් අගමැතිවෙච්ච ඉතිහාසයක් තියෙනවා. මේ රටේ බිලියන අසුගානක් වෙන නය බරෙන් විශාල කොටසක්. රනිල් වික්‍රමසිංහ ආණ්ඩු දරපු කාලෙ තමයි සිද්ධ වනේ. දැ රනිල් වික්‍රම සිංහල උත්සාහ කරනවා පොහොට්ටුව උත්සා කරනවා මේ අරගලය තමයි. විනාසකරි අරගලයට කලින් මාර් රටක් අපට තිබුණද. අපි කිරියෙන් පැනියෙන් කාල එහෙම පැනිිවලින් අත හෝදගෙන එහෙම හිටපු රටක්ද නෑ. මේරේ තෙල්ටික නෑ මේ රටේ ගෑස්ටික නෑ විදුලිය නෑ මේ රට කඩා වැටනවා බලාග ෙනනිදදි ඩොලර හසඋසට යනවා රටේ මිනිස්සුන්ට රස්සාටික ැතිවෙනවා. එහම රටක තමයි මේ ටේ මිනිස්සු පාරට බැහල වෙනසක් කිල්ලුවේ. නමුත් අදටත් මේ පාලකෝ. ඒ තේරුම් අරගෙන නෑ උත්සාහ කරනවා ඒ ජනතාවට අපහසර ෙගොල්ලො හිතවා මේ වෙනස්ම ක්ඩායමකට තමයි එගලො මේ අපහස කරන්න හම නෑ අරගලය ඇතුළ හිටියේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු. තමන්ගේ දවා දරු අගෙන ඇවිල්ල පාරටැවිල් හඳ නැගවේ මේ සාමාන්‍ය මිනිස්සු ඉතින් මේ කරන හැම පහසයක්ම කරන්න මේ රටේ මිනිස්සුන්ට. එහෙම කරන ගමන් තවත් උත්සාහ කරනවා ඒ මිනිස්සුන්ගේ කරපටින්ම. කරමතිම ඇවිල්ලා ඒ මිනිස්සුන්ට බරදාලා ඒ මනිසුන්ට දෙෙඩ පුලුවන් බේතනා දසබ්දු දුක්ෂියල්ලදීලා මේ අය උත්සාහ කරනවා. තවත් වැජබෙන්් මොකද ඇමති දර නැත්තං ඒගොලන්ට රෑට නිින්ද යන්නේ නෑ. ඒකලන්ගේ අතපාය වවුලනවා. ඒගොල්ලන්ට මීටර්නය යන නමන්න ඉති ඒගොලන්ට මොකක් හඩි ඇමැති කට්ටක් ඕනා ලැගල රටට සද්්‍යදාගනින්ට. නමුත් රට ඕන එහෙම වෙනක් නෙමයි. මේ ාගාතයන රට ැി වික්‍ර සිങ කියන හത ට ට හදනවා කිය හරි ආර්තිි ැන කියනවා කෘතිම බදධිය ගැන කියන. ද නිල් වික්‍රම සිංങ ල් රදදක්. රට තිබන රට බිතරට හදග රට මිනිස න ක්‍රමය. නිල් විි්‍රම සිංහට ැര ුණ ඒටි නවත ත්වයට පත් කරണට වරුද්ද ැතුල. රට කി අෞරදක් ැතු ර ണ ැරි වෙච්. තරට හදාගන්නඩ ැත්වවිිය ච නිල් වික්‍රම සිංහ අපි කියනවා හතලිස් සටේ ආසියාවේ ලෝගෙට නය දෙන රටක් හදනවා කියලා මේවා කොහොම ද අපි පිළිගන්නේ මේවට අපි කොහෙන්ද හිනා වෙන්න කියන කාරණාව ප්‍රශ්නය අපිට තියෙනවා. මොකද මේ හැම ප්‍රශ්නයකින්ම අවසානයේ බිල එන්නේ රටේ ජනතාවට එක වෘධිකයට එක කම්කරුවට මේ රටේ රෝගට මේ රටේ ශිෂ්‍යයට හැමෝමටම බලපනවා. අපිට තෙල්ටිකයි. ගෑස්කයි ්ලයිට්ටිකයි ගිනිගාට හරි හම්බෙන රටක් තියෙනවන්නේ ඒක හින්ද කටවාහගෙන ඉඳ පල්ලා කියන තැනට මේ පාලකෝ අපිවතල්ලු කරලා තියෙනවා. අද ෝකේ ඉතාමත් දිල්ලිඳුම තැන්වල තියන රටවල් ඉතාමත් නවීන තාක්ෂණයක්ක ස්රහට යනකොට අපිට සිංගප්පුූරුවන්. අපට මැලේශයාවක් හතලිස් සටේ හදලා දෙන්න කියලා සිහින පෙන්නමින් මේ පාලකෝ කල්ගත කරනවා. දැන් විදේශ ආයෝධන ගැන කතා කරනවානේ. මේ රටේ. දැ පිරහම්මල් වලින් කොටසක් දැදුන්නා. අද දවස වෙන කොට මාධ්‍ය වාර්තා කරනවා ආණ්ඩු සංචෝධනය කරලා තියෙනවලු ඒ ගිවිසුම තුළ එකඟ වෙෙන්ඩ යනවලු. ඒ ඉන්දන හල්වල එකතු වෙන මුදල් ඒ වෙලාවෙම විදේශ මුදල්ල එකකවලට මාරු කරන්න පුළුවන් එකඟතාවයකට. අටු ගානේ හම්බ කරන සල්ලි මාස කීපයක්වත් මේ රටේ රැඳෙන් න්නේෙනෑ. ඒ වගේම මේ රටේ, පෙට්‍රලියම්ම හ පෙට්‍රොලියීම එක නම්ර ආයතනයකට සීට එකක් ගෙවීමට තිබුණු ඒ මුදල අත්හරරිින්ද ආණ්ඩුව තිීනය කරනවා. එතකොට මොක්ද මේ විදේශ අයෝජන කියන්නේ මේරටේ ශෙට්හිංගයක් තිබුණේැ මේට තිුණේ ශෙට්වලට තෙල්නැතින්ිය. එතකොට තෙල්ටික බෙදන්ඩ ආයතන ගෙනල්ලා ඒ ආයතනවලින්. කිසිම සහනයක් කිසිම පලප්‍රෝජණයක් මේ රට වෙන්න නැත්තං මේ පාලකෝ කියන මේ ආයෝජන සිහිනය මොකක්ද කියන එක අපිට ප්‍රශ්ණ කරන්න වෙනවා. ඒ සියලු ප්‍රශ්න එහෙම තියෙද්ද පාලකයා තමන්ගේ ප්‍රමුත්ය යොදාගෙනති එන්නේ මොකක්දද. විකාශන අධිකාරී පනත්වලට. දැ මේ රටේ කොයි අම්මද කොයි ශිෂ්්‍යයද කොයි ලෙඩාද දුකාද ඉල්ලුවේ අපිට තියන ලොකුම ප්‍රශ්නය මේ මාධ්‍ය තමයි. මාධ්‍ය මයි මේ අපේ ඔලු කුරුවල් කරන්නේ මාධ්‍ය පට්ට අවුල් ඒක හින්දා මේ මාධ්‍ය ටික කටවහල දෙන්න කියලා කවුද ඉල්ලේ. නෑ එහෙම නෙමේ. දැ පාලකෝ සංවර්ධන නීන වමින් යනවන දවයි සංවර්ධ සින අවරුද්දෙන් අවරුද්ද ැෑවෙනවන රට මිනිස්සුට දඟලන් ඩර්ගකර දූුණනක් නෑනේ පාලකය දන්නවා. මේ කරන්නේ ගැලවි්්‍යාව මේ කරන්නේ ප්‍රෝඩාව. මේ පෝඩාව. මාසකින් දෙදකින් තුළකින් එලියටේනවා අන්න ඒ එලියටේන පෝඩාව රටේ මිනිස්සු දැනගන්න එක පාලකයට ප්‍රශ්නයක්. රටේ මිනිස්සුඒ ප්‍රෝඩාව දැනගන්නේ මේ රටේ නිදහස් මාධ්‍ය තිබුරොත් මේ රටේ නිදහසේ මාධ්‍යයට මේවා ආවරණය කරන්න තිබුුණොත් මේ රටේ මාධ්‍යවේ දීන් ගාතනය කර මාධ්‍ය අතනවට බෝම ගැව එඒම ඉතිහාසයක් තියෙන රටක උත්සහ කර පහුගිය කාලෙම විවිධ විවිධ අනපනත් ඇතුළේ ත්‍රස්තවාදය වැලැක්වීම සඳහගෙනාපු. ඒ පනත් ඇතුළේ ත්‍රස්ත විරෝධී පනත් ඇතුළේ මේ මාධ්‍යයට වැඩබදඉන්න. නමුත් ඒව අකුළ ගණ්ඩ වෙච්ච ැන දැන් උත්සාහ කරනවා, මාධ්‍යයතනයේ බලපත්්‍රයට මත්තතියලා එක වහලා දාන තැනට. දැන්ඒ රනිල් වික්‍රමසිංහ කට බ්‍රේක් නැතුව පැන්නා. ඇයි මේ මාධ්‍ය මර්ධනය සඳ පනත් ගයටට සිද්ධ වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා. එයාගේ නිවසටගේ ගිනි තිබ්බේ මේ රටේ මාධ්‍යක පෙන්නපු නිසා කියලා. ඉති ඒ නිසා දැම් ප්‍රනිල් වික්‍රමසිංහට ඕන වෙලා තියෙනවා එයා හිතාගෙන ඉන්න එයාට තර්ජනයක් වෙන මාධ්‍යයතන වහලදාන්ඩ. ්‍රනිල් වික්‍රම සිංහ මතක තියාගන්න ඕන අංක එකට. එයා ඔය මොන පම්පෝරිිගහෙව්වත් එයා ඇවිල්ල තියනෙ ටෙම්පරයක් අදින්ට. හරි ගෝට අබෙගේ ඉතුරු කාල ඉඳලයන්ඩ. ඒක නිසා එයායට ජනවර්මක් තියෙනවනං එයා ඒක මහපොලවේ ඔප්පු කරලා පෙන්නලා ඕන මේ වගේ නීතිගේට. මොකද ඒගොල්ලො නීති පනවලයයි නමුත් ඒවලින් දුක්විදිින්න මේ රටේ මිනිස්සු. මොකද ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත එදා සම්මත කරාට මෙදා දුක්වින්දේ මේ රටේ දකුණේ මිනිස්සු. මේ රටේ උතුරේ ද්‍රවිඩ ජනතාව. ඉතින් පාලකෝ තමන්ගේ පටු පරමාර්ථවලට. තමන්ගේ දේශපාලන දුර්වලතා වහගණ්ඩ අනපනත්ගේට පුළුවන්. හැබැයි ඒවා අනාගතයටත් මේ රට බල පෑමතිි කරනවා එකන්ට ෘර්තිික විදියට අපි කියවා මේ වගේ මර්ධනකාරි විකාශන අධිකාරී පනතවේවා ඒක ත්‍රස්ත විරෝධී පනතවේවා ඒ පනත්වලට අපි විරුද්ධයි. ඒ පනත් මේ රට තුළ සම්මත කරගන්න උත්සාකරන හැම වෙලාවකම අපි නැගි හිටිනවා කියන කාරනාව. ඒගේ මතව කකාරනාවක් අවදාන කරන න ැ පහ දවස ලිදක්. ප්‍රෝතියක් යනවා පස්කු ප්‍රහාරයට අදාලව බුද්ධි නිලධාරීෙක්ට ආයතනික විමර්ශණයකින් පස්සේ වැරද පිළියාරගෙන ඔහුට සේවේ ඉවත් කරලා තියෙනවා එකඟයි. සේවකයා නිලධරියයක්ක් ොයිමටම හිටිය වනත් දැඩුවන් කරන්න ඕලා. හැබැ අපි ප්‍රශ්ණ කරනවා. දැන් ජනාධපති කොමිෂන් සභාවක් කියලා ඒකට කෝටිගානක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා ඒවලත් නිර්දේශ තියෙනවනේ ඒවලත් මේක පොලිස් ලොකු ලොක්කන්ට විරුද්ධව ගටයුතු ක්‍රියාමාර්ග නියම කරලා තියෙනවානේ දැන් ඒවට මොකද වෙන්න කියලා අපි. ඔය පොලිසිය ඉන්න පොලිස්පතිවරයාගේ නීතිය හාසාමය බාර ඇමතිවරයාග. ඒ වගේම ප්‍රහාරය වෙන වෙලාවේ අගමැති දූරෙහිටපු රනිල් වික්‍රම සිංහගේ උත්තහනවා. ඇයිඒ ලොක්කන්ට නැති නීතිය සොක්කන්්ට ක්‍රියාත්මක වෙන්නේ. නීතිය සැමට එකනම්. තිති මර්ශන කමිසන් බාවකිනුත් කියලා තියෙනවන මේවා නිර්දේශ කරලලා තියෙනවනං ඇයි ඒවා ලොක්කන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඒ ලොක්කන්ච ක්‍රියාත්මකවීම තමයි මේරටේ මිනිසු බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ රටේ ලොකු තැන්වලට නිසි දඩුවම් ලැබවුණක් මේරටේ පහල තැන් නිකම්ම හෙනවා. අද මේරට විනාස වෙලා තියෙන්නේ මහා පරිමාන අපරාධවලට මේ රටේ දඩුවම් නෑ. ක්‍රියාමාර්ගනෑ ඒව යටවෙලායනවා දැන් පහුගේ දවස් වල. ඒස් පර්ල් නැවගැන කතාකර ඒවාල අසග යටටන් ච් ගනු දෙලු ගෙන කතාකර. අපි දැක්කන ඩියකට වැඩදුර ප්‍රකාශ දෙන්න කාවක්ගෙන්න්න නවා හැබැයි අපි දැක්ක අරගල කාලේ තු ල තින් හිට ේ චිට් කළගතතියන් හිටපු ගස්ලපු කෑල්ලක් කාපු මිනිසුන් තු පාරගන්න නොව යිඩකට මේ හැබැයි මහිනායන වැඩ. මේ රටවල් හැඳිගෑවිලා මේ රටවල් මේ තත්වන පත්තල තියෙන්නේ එකක් මේ ආයතනවල ඉන්න කොන්ද පන නැති මේ වගේ නිලධාරි ඒවගේ මේ දූෂිට දේශපාලක්ඥෝ නිසා. මේ රටේ ජනාව දැනගත යුතු දෙයක් තියෙනවා. අපිත් තින්නේ බොම වැරදි තැනක. ඒ තමයි අපේ රටේ බහුතරයක් දන්නේ නෑ තමන් වෙනුවෙන් තමග යුතු තිරණ එක ෞද්ගලික ජීවිතයේ දිත්තේමයි දශපාලන දත්තෙමයි. අද ලන්ඩ බහුතරයක් මද්‍රව්‍ය ගන්නේ. ඒහමනැතම් වෙනත් සූදුේවා වෙනත් දේවල්වට මුදල් වියද කරන්න මේරටේ දුප්පත්ම ජනකොට්ටාශය බහුතරයක්. තමන්ට ජීවත්වෙන්න්නට උපයා ගන්න මුදල ඒ අය පාවිච්චි කරන්න නිවැරදි තීරණය ගන්න බුද්ධි මට්ටම කනෑ. ඒ අපි පිළිගන්න ඕන දෙ. සාක්ෂරතාවේ සියයට අනුගානක් කිව්වට අතිමත් බහතරයක් ස්කෝලයනවා කිව්වට මේරටේ තරුණ ප්‍රජාවත් එතනෙඉන්නවා. අද බහුතරයක් තමන්ගේ ෘතිය විදිරයට තෝරගන්න ෘර්තිය සුදුසුකමක් නෙේ එක්ක කුලීරයක්. ඒ වගේ තමන්ගේ ජීවිත සම්බන්ධෙන් නිවැරදි තීරණය ගන්න පුළුවන් තැනක මේ රටේ ප්‍රජාවනෑ. මේට ෘතිකන්ට අප ආරධා කරනවා රටදාලා පැනල යන්නඇතුව ර තුළ ජීත්තවෙන්න බලාපොරොත් වන ෘතිකයන්ට ආරම්භ කරන්න ක්‍රමවේදයක්. මේ රටේ මිනිස්සුන්ට. තමන් වෙනුව නිවැරදි තීරණය ගන්න පුළුවන් දැනුවත් භාවයක් ඇති කරන ක්‍රමය. මොකද දේශපාලනේද අපි. ර තැන තමයි අපි දකිනවා මහිදරාජ පක්ෂ මයික දික්කරපුුම. අපි චන්දවලට බයන අපි චදවට යන ඒ තුළ හැංගිල තියෙන්නේ මහින්ද රාජ පක්ෂ දන්නවා. මේ රටේ තීරන ගණඩ තේරෙන් ඇති මිනිස්සුන්ගේ චන්ද සල්ලිවල්ට ග්ඩ පුුවන් කියන එක. එක හින්දා! මේ රටේ වෘර්තිකයින්ට. මේ රට ගෙන ආදරයක් තියන කැක්කුමක් තියෙන මිනිසුන්ට වගකීමක් තියනවා. මුලින් මේ රටේ. ඒේ නොතේන මනිසුන්ට තේරුම් කරලාල දෙන්න එහම තේරුම් කරපු දවසක මේ ට හොඳ තැකට ගෙනියන්න පුළුව. ඊට පස්සේ අපි නතාශලා ගැන කතාකරමු. ඊට පස්සේ අපි ජරම්ල ගැන කතාකරමු. ඊට පස්සේ කූරගල ඉඳලා අනිකුත් විහාරටික බේරගන්න එක අපි කතාකරමු. මොකද සිිස්්ටාචාර්ය තුළ මනුස්ය රැකුන් නැත්තං සංස්කෘතියවත් ආගමවත් රැකෙන්ඩ විදික් නෑ. එමයි හොඳ ප්‍රශ්නයක් අපි මුලින්ම බලන් ඕන ඒ තත්වෙට කාලාන්තරයක් පුරුදු පුහුණු වෙච්ච නිලයක් දරපු නිලධාරියෙක් තමන්ගේ මවු රට සියල්ලා අතැහැරලා ලොකු අවදාානමක් අරගෙන ඇයි තවත් රටකට පැනල යන්නේ. ඒ අප කීර්තිය ඒ අවධානම ගන්නේ යයි ඔහුට ජීවත්වෙඩ පුළුවන් ොඳ ඔහුට ජීවත් වඩ පුළුවන් හොඳ ආර්ථිකයක් ඔහුට පිළි ැනීම මේ රට තුළ තිබුණ නම් ඕ කවදාක්ත් මේ රට දාලායනවද. මේ වවලට න්‍යමනය කරන නීති හදනවා වගේම මේක පිටිපස්සේ පසුබිමේ තියෙන්නේ, මේ රටේ සමස්ත පරිහානිය. අද හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ වෘතිිකය උත්සාහ කරන්නේ අලුතෙන් වෘතීන්ට එන අය නීතිගඥා වෛ්‍යවරයා අදවරුන් දෙන කෙන උත්සාහ කරන්නේ මේ රට තුළ රැඳෙන්න්න නෙමේ මේ රටෙන් පිට යන්න. මොකද මේ රට හදල ජීවත්වෙනට වඩා ලේසි, හදපු රට ජීවත්වෙනවා කිය එක. එහමනක් මේරටේ අඩු පාඩුටික ඉස්සල්ල හැදෙන්ඩ ඕන මේ රටේ මනුස්සයින්ට ජීවත්වන්න හිතෙන. මේරට තුළ ජීවත්වෙන්න ආසාහිතන පරිසයක් හැදුුනොත් කවදක්ත් මංගහිතන් නෑඒ තමන්ගේ ආදරනියන් වදාලා ඒයි මේ රටෙන් පැනලයි කියලා රෝබ කිව්වාවගේම ඔහු ඒරට ගිලා මගේ ආදරනියන් වත් ගත්තා. ඒ ගන්නේ ඔහුට තේරෙනවා මේක අනාරක්ෂිතයි. අද රෝහලකට යන්න අද රෝහලක අත්‍යවශ්‍ය බේටි නෑ. අද අධ්‍යාපන ක්‍රේ කඩගෙනට ගුරුවරුන් ව වෙන් අධ්‍යාපනය ව මේ රට යජනයවෙන්නේ නෑ. එතකොට මේ රට ඉස්සරහට පේනවා අපිට ඩොලර් එක පෙන්වාට ඩොලර්ර එක දවසින් දවස වෙනස් වෙනවා. තොරන් වගේ. එතකට පිට ීතගන අධානමක් තියනවන මනෂ්‍ය සභාවය අදධනම මිනිසු ඉවත යන ගේයක් ගි ගන්නවන ගේ ඉවත යන ග ගලන න ඇත යන ූමිකම් පාවක්නක් තන ඉවත යන ක අද ට තියන දේශපාලික ආර්ථික මහා වියසනයක් ඒ වියසන මේ මිනිසු මේ රට දාලයනයක පුදුමයක් නෙම සාධාරණයි කියන්නේ නෑ. සාධාරණයි කියන්නේ නෑ. එහෙමන. රට පාලක ලග ීරනෙරයි කිසිම කෙනෙක් කියවන්නන්නේ අපිට විශ්ව ිතත්වලට මේ ට කිසිම කෙනෙක් ක ්‍රඩාවවල්ට සම්බන්ධ කරන්නේ නෑ මං කියන ඒකන් නෙමේ විසඳම. එහම නැක්තන් දරන්්ඩ බැරි අපි කියන්නේ බොන්්ඩ එකක්. මේ සයින් කරන්න කියයි දේපල මේ උගසට තියලා යන්න කියයි ඕවා මගහිතන්නේ ප්‍රායෝගක වෙන්නේ නෑ මේ ප්‍රශ්න විසඳ අන්ඩනං. මේ රට දාලා යඩ නොහි තැන තැනට මේ රට හදාගණ්ඩෝන එතකොට. ට වෙන වෙන නීති පණවන් වෙන එකක් නෑ කියලා අපි විශවාසකන. පැදිලලෙසම. ැදිරිලෙම එක කියන්නේ අපි පාලකයෝ පත්කරේ මේරට අපිට හදලා අපට ජීවත් වඩ කියලා තැන කදල දෙන්නන නමුත් පාලකයෝ අද මේ වෙනකොට මේ රට පත් කරලා තිෙන්නේ අපිට මේක දාලා දුවන්ඩ හිතන විදියට අද අපි ෘර්තිකය විදියට අපේ වෘර්තිය තුළ දහයක් එක් කතරොත් අටෙනක් මේනකො ප්ලයි කල ඇති රටවල් ටය හම ැත්ත හොයමින්න්න අොරතුර. එක තම ඇත් කතාව මොකද හිට නිද වෙනනකොට මේ එක ටෙක් ෆයිල්ස් ි කෑයිරල හම්බෙන සොච්චමත් මේකට ගවන්ඩ වෙන අද ීතිඥ වෘර්තිය තුළ දඩි අබුදයක් තින අලුතෙන් ෘර්තියයට එන ෘර්තිකෝ අලුත්තරන පරම්පරාව දැඩි පීඩනයකකින්නවා. ඒ අයට ඉතින් එහෙම රටක පාලකයා වගකී මි්ට කරන්නේ නැතුව නීති විතරක්ගෙනල්ලා ඕගොල්ල මේ දේවල් කරන්න දෙපා රටවල් දාලයන් දෙපා කිවට හරියන් නැනෑ. ඒ පරිසරය වෙනස් කරන්න ඕන. ඉස්සෙල්ලා පාලකයා වෙනස් වෙලා ඉන්න ඕන මේ ප්‍රශ්න විසඳන්න. මහිතන්න ප රටක් විදිහර ගත්තාම මේ දවසින් දව දවසි දස. අපේ රට කොහෙටද යන්නේ. ඒ කොහේවත් යන රටේ අපි කොහේද යන්නේ. කොහේවත් යන රට නිවැරදි මාවතකට දිශාගත කරන්න කේන්ද්‍රගත කරන්න වෙරදරණ මිනිස්සුන්ට මේ මජර අමන තකතීරු පාලකයෝ දේශපාලක්කනියෝ අකාරයක්ෂම පරිපාලකයෝ. ්‍රතිප්‍රහාර දෙමින් රට තවතවත් වල පල්ලට ගෙනියන්න කොහොමදි කෙනෙ එක අපි දිනපතා වෙනකට අපි අදදකිමින් අත්වෙදමින් සිටියුම්. එහෙම පරිසරයක් ඇතුළෙ තමයි මේ විකාශන අධිකාරී පනත වගේ පනත් ගෙනල්ලා මේ ආණ්ඩු හදන්නේ මේ රටට අදාල තොරතුරු ගලාගෙනෙම නවත්තන්න. දැන් විකාශන අධිකාරී පනත වගේ අනතක පනතක් සම්බන්ධයෙන් රජය ස්ථාවරය යම්මට්ටමකින් අපි ඇනලයිස් කර ගත්තාහම අපි එක සංශිප්තව ගත්තා හම යම් තක්සේරුවක් ගත්තාහ යමධ්‍යයනයක් කරහම අපිට පේනවා එකක් තමයි ආණ්ඩුව ලොකුවටම කියාගෙන එනවා ආණ්ඩුව ලොකුවටම කියාගෙන එනවා මේ සමහර ආයතනවලට තමන්ගේ ලයිෂන් එක ැන ප්‍රශ්න තියනවා ඒ ප්‍රශ්න හින්ද තමයි මෙච්චර මේ ගැන කතා කරන්නේ. එනිසම ලයිෂන් එක දේකෙමනත්තම් විකාශන බලපත්‍රය විද්‍යුත් විකාශන බලපත්‍ර ලබාදීම විතරක් නෙමෙ මේ කතා කරන්නේ කියල වගේ එකක් කියන. තවකොටසක් කියාගෙනෙනවා ඒ තමයි ජනමාධ්‍යයතන සමාජ මාධ්‍ය ක්‍රිය ආකාරිකව සමාජමාධ්‍ය හරහා වගේම ප්‍රධාන මාධ්‍ය ජාලා හරහා තමන්ට හිතෙන හිතන දේවල් තන හිතන දිට රිපෝට් කරන කියන. වාර්තා කරනවාය කියන කාරණෙ. දැන් අපි අහන්නේ මේ වෙනකොට යම්කිස්සි විදිහකින් මේ ආණ්ඩුව විසින් කරන ගොන් මජර, අධූර දල්ශි, අඥඥාන තීන්දු තීරණ ටික මේ ඉන්න ජනමාධ්‍ය ආයතන හෙළිදරව් නොකලා නම්. මේ රටේ මිනිස්සු කොහොමද දැනගන්නේ ආණ්ඩුව මෙෙච්චර බංකොලොත් වෙලා කෙලවෙලා විනාස වෙලා නැති බංගස්සාර වෙලා තියන රට තවත් වලපල්ලට යවමින්. කටයුතු කරනවා මිසක්ක ඉන්න තැනින් එක පියවරක්වත් ඉදිරියට ගන්න. දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තියක් ඇතුළේ කටයුතු නොකරනවා කියලා කොහොමද රටක් දැනගන්න. එනිසා මේ ආණ්ඩුව කරන සියලු වැරදි අඩුපාඩු අකටයුතුකම් අනීතික දැයි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මර්ධන ක්‍රාකාරකම් මේ ජනතාව දැනගැනීම වැලැක්වීමම තමයි ඒකම තමයි විකාශන අධිකාරි පනතය මූලික අරමුණ බවට පත්වෙලා තිය. එනිසා කවුරු රීතනවනම් ආණ්ඩුව මිහිම එකක් ගෙනෙක හොඳයි දුව දැන්ඒ වගේ එකක් කිය නල මේ වගේ වැඩක්රන එකක් හොඳයි හොඳයි අපි කියන්න නෑ යම් නිියමණයක් කරන්න එපා කියන. අපි එතන නෑ හැබැයි මේ රටේ දැන්තියෙන දැවෙන බරපතලම ප්‍රශ්ලේ මාධ්‍ය අතන නියාමනය කරන එක. සමාජ මාධ්‍ය ජාලාටික නිාමනය කරන එක මාධ්‍ය කරුවන්ව නියාමණය කරන එක. එහෙම නැත්තං කන්නබොන්න නැති මිනිහට කන්න බොන්න ටික දෙන එක. බෙහෙට්ටික නැති රෝගියට බෙට්ටික දෙන එක. දව දවස රැකයා නැතිවෙලා විරැකියාව ඇතිවෙලා කර්මාන්තශාලා ටික වැහිලා විරැකයා ගොලට වැටිලා. අර ගමයින් අම්මතාත්තල පවා කන්න වොන්න නැත්තැත්වට පත්වෙන මේ රටේ තරුණ තරුණියගේ රැකියාව ස්ුරක්ෂිත කරල දෙනක. අදටත් හොරකං කරන්න හදන හොරු දූෂකයෝ මංකොල්ලකාරයන්ව නවත්තෙනක. අදටත් තමාගේ පගාවගන්න අදරක නවත්තනකද. මොකදද අ්ඩුව කරන්නෝ. අණ්ඩුව කරන්න ඕනේ රට මේ මොහොතේ ආරක්ෂා කරගන්න. රටා ආරක්‍ෂා කරගන්න දෙයක් නෑ විකාශණ නයාමන පනත්ගෙනන්න. විකාශන නයමන පන්. මේ වෙන විටත් සාමාන්‍ය නීතිය වගේ අපරාධ නීතිය යම්කිසි වැරදි අදහස් පලකරණය සම්බන්ධයෙන් ගත යුතු ගත හැකි නීතිීම ප්‍රතිපාදර තියෙන. පොුවත් පාත් පාලක ම්ඩ යෙනවා. එනිසා ඒ සම්න්ධය ප්‍රශ්යක් නෑ අපහාස නී අතේ නඩු පවරන් හැකියාව තියනවා. ඒ සම්න්ධෙන් කටයුතු කරන්න පුුව. හැබේ මොකක්ද මේ කරන්න හදන් මේ කරන්න හදන්නේ ආණ්ඩුව විසින් ජනතාව තොරතුරු දැන ගැනීම වාර්ණයට ලක් කරන්න හදනවා. ඇයි අපි දැක්කා ජනතාව මේ වෙනකොට දැඩි පිපාසයකින් පෙෙනවා සත්‍ය හා නිවැරදි තොරතුරු තමාාවත ලබා ගැනීම සඳහා. එනිසා බොහෝ මාධ්‍ය අතරරි බොහෝ ජනමාධ්‍යයතන ජනමාධ්‍යකරුවෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෝ තමන්ග මේ මොහොතේ සමාජ වගකීම තේරුම් අරගෙන්. තමන්ට පැවරන තියන මාධ්‍යවක්කීම තේරුම් අරගෙන. මේ මොහොතේ නිවැරදි විදිහට තොරොතුරු දත්ත ජනතාවට සම්ප්‍රේක්ෂණය කරමින් සිටිනු. දැන් ආණ්ඩුවට ඕනේ මේක වෙන විදිහක නවත්තගන්න බෑ මක හස්ස මහර පුවත් ර නිිතිබ. හර ජනමාද්‍යයා අතුලට ගිනි තිිබ්බ සමර ජනමාධ්‍යා කරට බෝමගැහ්වා සමහජ සමහර මාධ්‍යවෙයිදගේ නිවාසොල්ට අසූචික ඇහ්වා පට මතකයි. හැබැයි ඒ මජර ත්‍රාඩ දේශපාලනය දැන් රටක්විදිහයට ප්‍රතික්ෂයපන කාලයක්. එනිසා ඒ වගේ තුට්ටු දෙක මට්ටමට මහින්නත් බෑ. එනිසා උත්සාහ කරනවා නයිතිකරාමුවක් ඇතුළේ නයිතිකරාමුවක් ඇතුළේ ඔොහොමද අපිට හිතයිශී නොවන? අපිට පක්ෂපාතිී නොවන අපේ මතයට පටහැනි මතයක් දරන ජනමාධ්‍යායතන ජනමාධ්‍යවේදීන් සමාජමා මාධ්‍යක්‍රියාකාරිකයන් නිහඩ කරන්න මර්ධනය කරන්න කිය. ඒනිසා ඒකට ගේෙන අලුත්තකත් විකාශන මාධ්‍යාධිකාරී පනත කියල එනිසා බොහොම පැහැල කියෙනවා ඔය මොන්න වැල් බයිලාව ගාගෙන ආවත්. හැගේහන්ගි වෙස් බැන්දැට නටන්නවෙන්න එලිපිටකින කකාාව ඇත්ත. ත්‍රස්තවවාදේ වැක්වේ පනත ෙක්දසම හැත්තනේ නකොට. ඒ ගෙනාවේ උත්තුරේ තිබික්්ච L ත්‍රස්වවාද කණ්ඩාෑම කේන්ත්‍ර කරගෙන ඉලක්ක කරගෙන හැබැයිඒක ඉවරවෙන්නේ දකුණේ වසන්තපුති යේගලාගෙන් ගල්වඇව සිරදම්ම ලගින්. අදටත් ත්‍රස්වවාදේ වැලැකීමේ පනත අයටනතේ කිසිදු නඩුවක් නොපවරා නමුත්ේ පනත යටතේ නදවගත්ත මිනිස්සු විශාල් ප්‍රමාණයක් රක්ෂණ බන්ධනා ගාරගත වෙලායිඉන්නවා. අවුරුදු දහය විස්ස සිරගත වෙලා ඉන්නවා. ඒනි සජපි කියන්නේ. ආණ්ඩුව මොන සද්භාව මූනක් පෙන්න්නන්න හැදුවක් ඒ මූන පිටිපස්සෙ තියෙන්නේ අමන දේශපාලන බලුකමම තමයි කියලා. ඒ නිසා අපි කියන්නේ ස්වාධීනයි කියන රටේ කමිෂන් සබභා ස්වාධීන නැත්තම්. අල්ලස්ෝ දූෂණ විවශන සභහර ස්වාදීන නැත්තක්. මැතිවන්න පක්ෂණ සබාව ස්වාධීන නැත්තං. අනෙ කමිෂන් සභා ස්වාධීන බව පෙන්නන්නේ නැත්තං. කොහොමද විකාශණ අධිකාරයේ පනත සම්බන්ධයෙන් විකාශන අධිකාරී කමිෂෙන් සභාව. කෝමද ස්වාදිීනයික අපි විශ්වාස් කරන. එතන්ට එන්නේ දේශපාලන අතකොළූ කියප දෙනෙක්ම තමයි. එනිසා ඉස්සෙල්ලා මේ රට රාජ්‍ය සේවය රටේ දේශපාලනය පරිපාලනය ස්වාධීන වෙන්න ඕනේ. ඒ ස්වාධීන තත්ත්වෙන් නැතුව ස්වාධීනතාවෙන් හාට කිය. තමන්ට ඉළඟ වර ප්‍රසාධය වරධානය තනතුට තාන්න මාන්න අපේක්ෂාවෙන් ඉ නිලධාරීින් එක්ක. හොමද ස්වාදීන කමිෂණ සබහ ස්වාධී ආයතන බීවන්න එනිසා එහෙමිකක් වෙන්න නෑ. එනි සහෙමිකක් වෙන්නේනෑ. එනිසා පැහැදිලි වෙතන ප්‍රශ්ටයත්තිනවා. පැහැදිලි ප්‍රශ් ය තිනවා. එනිසා අපි කියන්නේ මේ හදන්නේ මිනිස්සුන්ට තමයි මේ පාරගහන්නේ ජනමාද්‍ය අයිතරොලට නෙමෙයි. ජනමාධ්‍ය අතරල්ල මේ ප්‍රශ්තියන්නේ ජනමාද්‍ය වේදීන්ට්‍රත් මේ ප්‍රශ්තියන්නේ. සමාජමාද්‍ය ොල්ටත්ත මේ ප්‍රශ්තියන්නේ කාට ප්‍රශ්තියන්නේ. අදරණී අම්මතාත සහෝදර සහෝදරිය තේරුම් ගන්න න ඇත්තේයි. මේ ගහන්නේ විකාශනාධිකාරී පනතහරහා මිනිස්සුන්ට තොරතුරු දැන ගැනීමට තියෙන අයිතියට. ඒ අයිතිය තමයි මේ වාරණය කරන්න හදන්. මේ වාරණය කරන්න හදන්. එනිසා මේ වගේ මර්ධනකාරී පණත් හරහ වෙන්නේ අපේ රට ගැන අපේ මවබිම ගැන, අපේ ආණ්ඩු ගැන, අපේ පරිපාලනය ගැන අපේ දේශපාලක්ඥයෝ ගැන අපේ විධ ශේස්ත්‍ර ගැන අපේ අම්මතාත්තට දුවට පුතාට සහෝදර සහෝදරයට ඔබට මට අපි හැමකෙනෙක්ටම. නිවැරදි ඇත්ත තොරතුරු දෙනගන්න තියෙන ආණ්ුකරනෝ ව්‍යවස්ථාවෙන් අපිට දිලති න අයිතිය කප්පාදු වෙනවා කාදනය වෙනවා ඒක තමයි මේ විකාශන අධිකාල පන හරහාදන්. ඒත් එක්කම තව ඇමතිවුරු හයිදනෙක්ට ඇමතිකන් දෙන්න හදනවා ජාධිපතිියාවට පස්සේ. දෙන්න ඕනි ඇයි? ොද යා මේ රටේ ඇමතිකම්ම ගත්තෙන් නඇත්තම් මේ රට ගොඩන ගන්න අමාරුයි.ඒ නැත් මේ රට හදන්න ඩෑ මේ රට සුක්කිද මුතිත වෙන්නි නෑ. ඇයි එයාල තමයි මේ තරම් වලපල්ලට දාපු කට්ටිය. මේ තරං වලපල්ලට දාලා මේ රට බංකොලොත් වෙලා මේ රට හොම්බෙන් යනකොට කැබිණෙට්ට එකේ හිටපු ගොන් හැතිකරේම තමයි මෙඉන්නේ. දැ මේ රට වට්ටලා, ඒගේන අරගලේ තමයි මේ රට වට්ටලා තියෙන්නේ කියලා. උන් හිතන් ඉන්නන්නේ මේරට එඉ නුන්ගේ ඔලුව හැක්පිලා කියලා. එනිසයි බොහොම පැහදිල කියනවා ය මොකට ඇත දුන් රන්න මේේල් දේශාලිකයි රනිල් විත්‍රමසින් ජාධපතිවර තේරුම්ගන්න ඕොනේ තමන් අතකොලුවක් වෙලා තියෙන්නේ කියලා. රනි වික්‍රමික ජනාධපතිර තේරෙන් ඕනේ එකකට ඕහන විදිර නැටව ව රූකඩයක් නොවෙන් ෝන කියලා තම. සිල් න තිේන නිල් ලයි ඇති කන්ටි දෙදන්නේ මංහන්නේ රනිල් දර විදායක ජරාජපති කරම වැඩක් වැදි වැඩේමොකක්. ඒ තින්න බලයමොකත්. එ රයිල් වි්‍රමසිහ තේරෙන් ඕනේ තමන්ට අඩුමතරම ඇමතිකම දෙනාද නැද් කියලා තියරණය කරගන්නව. මේ රාජපක්ෂන් කඳවුර තමුන්ට බලයක් දිීල නෑකය. එනිසා රනිල් වික්‍රමසිංහ නාමිකයි. රනිල් වික්‍රමසිංහ මේ වෙලේ රැකවලෙක් විතරයි. නි ්‍රම හක කියන්නේ රෝටයක් විතරමයි. ඇයි. එහම නෙමන ර විික්‍රමික පැ න්න ේ මමුසල කිය ර ට ම ක ෙ බැකලක කියන්න. මසල කියන නට ම ලන. මේ වෙලාේ රට හො බෙන් ගීල තිය වෙලාේ ම රට නැට තමයි ග හැබයි වාස ාවකට රා ික්‍රම සික ජාතිිපති රට හමක කියන්න පුලුවන් මක් ඇවිලන. ඒයාමකදගයන් මම්මක න්න කැමති නෑ. මැත්තෙන් ුනක්මට ැසිල් ිල්ලිමහදන්න බෑ පහොට්ටුඉල්ි මක දන්න බෑ ඒනි සම මේ පත්කිරම් ටික කරන්න සිද්ධ වෙනවා කියලා තැනට රනිල් වික්‍රමසිංහ ජාධිපතිවරයා අසරන වෙලාතියෙන. ඇයි රනිල් වික්‍රමසික හිතාගෙන ඉන්නවා. ඊනක ජනාධිපතිවරණේදී තමාගේ ජනාධිප සිහිනයට පොදු අපේක්ෂක සිහිනයට පොහොට්ටුව ඒමල් වට්ටියට කරගාහයි කියලා. ඒකයි මේ ප්‍රශ් වෙලාති. ඒනිසා රටේ ප්‍රශ් පැත්තකට කියලා රටේ අබුද්ධ පැත්තකට කියයලා. රටේ වි්‍යස්වන පැත්තකට තියලා එ හැමයකටම එයා ගිය. අපිට මට මගේ ජනාධිපතිකම මගේ බලය මගේ ආණ්ඩුව මගේ අමතිකම් කියන තැනට මේ පරන්න හොරු සෙට්ට එක ආපහු ඒ විදිරම සැට්ටි ලතින්. එනිසා පිආදරණි අමතාතර කියනවා මේ රටේ අතාර්ථය තේරුම්ගන්න. ප්‍රශ්්‍ර ඉවරයි වගේ පෙවුන්ට කිසිප ප්‍රශ්නයක් ඉවරේලා නෑ තාවකාලිකෝ තෙල්ටිකක් තියෙනවා කරන්තක තියනවා ගෑස් තිි තියනවා. නෞෂද දිිකන සැක්කම් ටික කරෙන්නේ. ආහාර පාන ටික නෑ අධ්‍යාපනයට අවශ්‍යගන්න උපකරන ටිකනෑ. රැකියාව අදමෙනකොට බලක්ෂගානකගේ අනතුනට ගිහිල්ලතියෙනවා. ආර්ථිකය අනාරක්ෂිත වෙලාතියනවා. ආහර සුරක්ෂිතතාවය අහිමි වෙලා තියෙනවා මේ රටේ අපි හැමෝම බරපතල අර්බු දෙකට ගිහිල තියනවා. එනිසා රටේ ප්‍රශ්තරුන් අරගෙන අපි මේ දේශපාලක්ඥාගේ හැසරීමට අපි මූුණ දෙමු එ මුණ දෙනකොට සැබෑ ප්‍රශ්්‍රත් එක්ක පෙළගැහිලා අපි ජනතාවගේ අයිතිවාස්කම් වෙනුවෙන් අකණ්ඩව සටන් කරම කියෙනක ආරාධනාව කරන බොමස්සුදති න මෙහම ඇදී මනූෂයට කොරහැවත් මෙ මේ මනුෂ දදිවන්නි මුලෙක් දකිින් නෑේ වෙලා. හොද මනුෂයට පේන මනුෂක තල තුරයි තන්න මාන්නේ ැ විතර මනුෂ ීන කතන්දර විතර මනුෂ පුද්ගලය කැටියට මෙවෙලාවේ සුරක් සිතයි. අපි කතා කරන්නේ පුද්ධලාන බද්ධ ප්‍රශ්යක් ගැන නෙමි. මනුෂ හිට මාආධ්‍යේද ෙට මනුෂ ලොක තේරෙන් නැත්තම්. මේ මේක කුරහැ කොරහැ කිඹුලෙද්ද දකින්නේ ඇත්ත කිමුුලෙද්ද මේ ඉන්න කියන එක තේරුම්ගන්න බැරිතරමට මනුෂ නොතේරෙනවා නෙම. හැබැයි මනුෂ තමන්ගේ තත්වය සහ දෙවල් වර ප්‍රසාධ වර්ධාන් රැක ගන්න අකමැත්තතිෙන් හරි මනුෂ වැඩි කරන්න. එනිසාම් මනන් වෙල නුෂ ඇතරු පා. මාධ්‍ය වෙනුවෙන් දැන් ප්‍රශ්ය මෙහෙමයි. දැන් මාධ්‍ය ගැන අපි කතා කරන්න මාද්‍ය ේදියක්වෙච්ච බතුවාමාන ප්‍රශ්යත් නැහම ගැටතුලත් න අපි කරන්නෙ කවුල්ලුවගේ. නැහිද නෑ අපි කතානොකරන්න පුළුවන් දැ මේක මාධ්‍යවාර්ණය කරා කියලා අපි කාටක් කිස්ම ගැටලුවක් වෙන්නේ නෑ හරි ඒක බොහොම සරලකාරණ ඇති. හ හැබැයි මේ කාරණය ඔබ තුලට තේරුම්ගන්න වන්නේේ ඔබතුමල්ලට මෙමතිල කතාරන්න බැයි මේකාරණය ඔබතුල්ලට මර් මේ කතා කරන කතා කරන්න බෑ. එතකොට රටේ සමාජ ක්‍රියාකාරික විදරේ මුොහතේ දී විශෂ පිපස්ටු මර සම්විධාන දියට අප මේ මාධ්‍ය ගන විතරක් නම කතා කරන්න. මේ මොහොතේ රටේ පවතින කතා කළේතු සහ ජනතාව අධි කළයේතුවකි අපි විශවාස කරන සෑම ශේෂත්‍රයයක් ගැනම් පහුගේ කාලපුර අපි කතාරල තින අපික භාවිතෙන් පෙන්දලතින සහ සහරද්‍යව සන්ය අප නඩුදාල්ලතින පැමිණිදාලා යෙන දියයුතු ක්‍රියමාල්ග අපි අරගෙන යෙන දොන මේ ොහොතේ අපි කින දේ තමයි. මේ මොහොතේ යෙන බරපල තත්ව තමයි විකාශන අධිකාරරි පලත් කටුම් පට සම්බන්ධෙන් අනවශ්‍ය තරට ආණ්ඩුව විශාල ප්‍රශයකක්ගෙන් හරි අ්ඩ විශාල් ප්‍රශේයකය දොර ඒ. පිටිේ නද සහරද්‍යවලතින සහරක්ක්‍යව සහරම කතා කර ගන්න බෑන් ො ඒ වෙනුවෙන් අපි විශ්වාස කරනවා විශේෂ නී කවරු හැියට සහ පිපල් සුමෝරු සංවිධානය වගේ මේ මොහොතේ සමාජවක්කීමක් තියන සංවිධානයක් හැටියට මේ හඩ නදන්න ඕනි කිය. අපි කරන්න ඔබතුමල්ල කරන කාරයම තමයි ඒක කියන්නේ. මෙ දත්ත අපි එලියට කියන. ඒක විස්ලේෂණය කරලා අවබෝධ කර ගැනීම විශ්ෂ හිතනවා සබුද්ධික. මහජනතාව ඒ කාරය කරයි කර. ඒ ඇරෙන්න්න මෙත නිහට අපට කිසිම කාරයක් නෑ. හරි හේතුව තමයි යම් කිසිවිදිහකිින් මේ මාධ්‍ය වාරණයක් වුනෝතින්. ඔබ හිතන්න මේකේන විදිට යම් කිසි විදිට තහනමකට ලක් වෙලා රැකියාවක් නැති වෙලා එහෙම වනොත්. ඊට පස්සේ එක් කෙනෙක්ට දෙන්නෙක් ටේ ක්‍රියාව වෙච්ච ගම. අනෙක් මාධ්‍යවේදී සගයෝ විශාල ප්‍රමාණයක් නිහට වෙන්න බලයි. ඊට පස් ගොල එක රස්සා ඩිතරක් කරන්න බල. පඩියට විතරක් කරන්න බලය. හැබැයි අපි විශ්වාස් කරන්න නැහැ මේරටේ ජනමාධ්‍ය සහ විශේෂම මාධ්‍යවේදෝ කියන කට්ටිය කවදක්ත් සල්ලි වලට විතරක් තමන්ගේ කාරය කර පොය කියෙන්. ඔවුන් හැමදාම විශ්වාස කරනවා තමන්ටල විච්ච වැටුපට එහාගිය සමාජ වගකීමක් ජනමාධ්‍ය වේදී සහෝදරයෝ හැම දාමතේරුම් අරග හිටියා ඒ වෙනෙන් උුන් පෙනිසිටිය කිය.ඒනිසා ඔවුන් රට වෙනුවෙන් කරපු දේට මේ මොහතේද අපි ඔවුන් වෙනුවෙන් යම කලළතුවෙක්ලා විශ්වාස කරවා. එහම ප්‍රශ්ද අරගලයකනක මගේ නෙමෙනි. අරගලයකනක මගනෙමේ. අරගලයකනක පොදුකාරය. අරගලේට අපි කාටවත් කවුරුත් එන්න කියලාපොව නෙමෙයින්නේ හද කවරුත් කාටත් එන්න ක කියලාපො න අරගලේටන්. අපි හැමෝම අරගලටාව ස්වෙච්චාව. මමාව මංගන ගකීමක්රගෙන සවච්චාේ. ලිහිනිිය ලිහිඳිගැනකම කරන සවච මිලෙ ිග කන සවච්චා. ඒවගේම ඒක තුලේ සිදු ආයතනයක නැතුව වාධනවා මාධ්‍යවේදී විශා ප්‍රමාණික තේකඇතුල හිටිය හ කටයුතු කර හරි එතකොට එහම තත්යෙකුත් එබ සමහරක් ජනමාධ්‍ය ආයතලින් ආපු මාධ්‍ය වවිදන තේකඇතුළ හිටිය. හ එතකොට දැන් සමහරක් අයිකරැ කිය නැතිව නැති හැබ ඒක් ආයතන ගතයිනි එද ඒක තමයි ලංකාව කම්කරු නීතියහෙළෙගත්තින. එදොට කම්කරු නීතිය තියෙනවා කම්කරු නීතියට අනුව යම් කිසිගෙනෙක් වැරදිාකාරයට සේවෙන් පහකිරීමක් කරලා තියවාන කම්කරු නීතියට අදාලව අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නුව. හ ඒකවුනත් අපි රතාකාල වෙන විදී කිව අපි යම් නීති අධාරයක් දෙන්න පුළුවන්න ඒ ඕනෑම කෙනෙක් පටි හෝග බා දව ප්‍රශය පුද්ගරිකයින. කායල පන කොප ඔෆිසට ොප ෆිසට රගලේ පයිව සෙක්ට වැ ගන්න හම ොප් ෆිසක්ට ලාන ොට ප්‍රශ්න තියනවාන ල මිෂ ගල පමි නීති ති නීතිය තියන දේව නතිජවරුගේ උපදස්ග ට මනේෂන් නෝයක තියනවා තොට ඒ අන් පට කොස්ට්‍රක්ටී ටර්මිේශන් ක කිය යනවතට ඒ වගේ දේවල් පාචි කල ඒයමොන බොන පරි පාටිය අටදද එගුලම සවෙන් පහලතින්. සහයි කොයි ප්‍රමාණේද මොනා කොයි කොටසදක අදාලවෙෙන කල ෙනම බලන්න නස සතම පහර සවෙන් පා කරන්න තන හම කරලා නැත්තන් ඒවා අවස්ථාවර පව ගන්න පු ල එකම රට න නීතිය කියනක හැමෝට දන්න නීතිය නොදැනීම වරදර කරු ක්නවේ හැර මෙහමයි මාධ්‍යය. ව මාධ්‍යයන් යාමනය කරන්න ඕන හැබයි මාධ්‍යයටත් යාමනය වන්න බලහිමදන මාධ්‍ය සදා චාරයක් උත්තියම ඉතට හැමෝම යටත් වෙන. ඒක අපි ගියන්න නීතිගෙනලමි නිසු හිර කරනවාද නැත්ත අපි ස්වච්චාවෙන් අපි අප වපසරිය දැන්ගෙන කටයුතු කර ඇත්තට මේ අවස්ථාවේ පොඩි දත්ත වගේයක් ඉදිරිපත් කැල කතා කරන්න ේතුවා. විස්සයි විසිදුන වර්ශයේ පළවෙනි කාර්තුවෙද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංකෝච්චණය වෙනවා. එකොලහයි දර්ශම පහකිින්සිේ එකොහයි දශම පහකිින්. මේ අතර කෘෂිකර්මාන්ත කෘෂිකරමය අට බිින්දුුයි දශම අටකිනුත් කර්මාන්ත රින සියයට විසිතුනයි දශම හතරකින්ුත්. සේවා රින පහයි රින පහකින්ගුත් සංකෝචනයවා. මෙන්න මේක තමයි ශ්‍රී ලංකාවේ ඔබම ජීවත්තන රටේ වර්තමාන. ආර්ථිකතත්වය මේකට හේතුව වෙලා තියනෙ අද වෙනකොඩ ලංකාවට කිසිදු කිසිම ආයෝජයක් නැහ. මොකො අපි ඩිෆෝල් කැටගරියගේගේ අපි නයගවන්න ඇතිහින්ද නය ප්‍රති විහූග කරගෙනත් නහැ අය ගවන්නෙත් නැහැ. අපි අරකිනාවගේ දාවෙල ටුවස්රටක් හට තමයි මේ අස්ථාව රට ස්රට යන්නේ. ඒ හින්ද මේ අවස්ථාවේද මේ කිසිදු ආයෝජනයක් ලංකාවට එන්නේනෑ. ඒ අතරතුර එතරිින් හට කියල ලංකාවේ සෑම ක්ේත්‍රයක්ම බිඳවැට ලතින. කොන්ස් ්‍රක්ෂ සක්ටස් වගේ සම්පර්ම බිඳවැටලතින. එතකොට ආනායින සීම ඇවිල්ලතින ලංකාවට බඩුවල අධික මි ගන්න්න හේතුවවෙ ඒපතනි හට කියකිල්ල අපනායනත් ලංකාවේ බිඳවැටලතින. එතකොට මේවාදිහා බලනවනම් ඔබට හැඟීයන්න ඕනේ අද වර්තමානය වනට මේර අටේ පෙට්‍රල් තියනවා ගේෑස් තියනවා ලයිට් තියෙනවා නමුත් ප්‍රශ්න අතින් කිසිදු විසඳුවක් ලැබිල නෑ ආර්ථකය සයට කොළහයි දශම පහාගෙන් සංකෝචනය වෙලා. එතනින් එහට කිල්ල දරිද්‍රතාවය ගැන කතා කරනවනං අද වර්තමානය වෙනකොට මේක හොඳරහා ගන ලංකාව සමස්ත ජනගහනයෙන් සයට තිස් එකක්. රිද්‍රතාවය පෙළෙනවා. එකන්නේ මිියන විසි දෙකක ජනතාවගෙන් මිලියන හටක් දරිද්‍රතාවෙන් පෙෙනවා. ඒක දස් දහනමය වර්ෂයට අධ්‍යදස් ධහනවවර්ෂතිවේමලියන දෙකයි එක මලියන හත දත්වා කියලා ගිල්ලා. එතකොට එතන එහට ගිල්ල දස් දහ දස් ධහනේ වර්ෂනාවමලියන හරක් වැඩිවෙලා ලංකාවේ දරිද්‍රාව පොපිලේෂණනි ජනගනයෙන් ිලන හතරක් වැඩිවෙලා. එතනනිං ඉහිල්ලලා මේ ශ්‍රී ලංකාවේ රිද්‍රතාවය සෑම පලාදක් හරහාම ව්‍යප්ත වෙලාතිනවා. si हang ofலி. <San> හැස්රිමිටක් දය පෝෂන් සයි තිින් මල්ටයි අපි කණන ප්‍රමාණය රම්ම සවාස ජනගානෙන් සියට හතලිස් හතක්. අපේ ආහාර වේල ඉතා කුඩා කරෙන දිනව. එත නි හටි කියලා වැඩිහිටියන්ගෙන් සියට විසි හතක්. තමුන්ගේ ආහර වේල තමුගේ දරුවන් වෙනුවෙන් පරිත්‍යයාග කරනවා. මේ දත්ත මම කියන දත මෙව ළඟදි ර්නේශයකි අයතයක් සින් ජනගහනය රිසාර්ච කක්ල තින. ඒ දත්තමයි මම මේ අවසාවය බොහමුව ඉදිරිපත් කරන්නේ. එතකොට. සමස ජනගහනෙන් සියයට තිස් දෙගක් තමන්ගේ හවසෝල් ඇසත් සමුන්ගේ දේපල විකුණ තිනවා එත නිංහට කිිල්ල තමුන්ගේ ඉතිරි කරගත දේවල් සයටට පණහග ජනගානයක් තමන් ඉරිරග ේවල් වියදන් කලතිනවා මන්ගේ දිනෙදාා පරිබෝජනය. එතකොට සමස් ලමයින්ගෙන් සියයට හයක් අද ප හවසෝචිර 5 ින සන්ද චිල්ටට කූල් එකන ලමයිව පාසලට යන්න ඇතර මේ කියන ඇලිස්. 3,000 childrenව නොටින් කල් ලක්ෂ දෙකයි දෙකක් පමණ දරුවන් පාසල් යන්න කලා. ඉතින් මෙන්න මේක තමයි ඔබ මම ජීවත්වන රටේ යථර්ථය. ඉති ඔබ හිතනවනං අද වෙනකොට මේ රටේ ප්‍රශ්න විසඳිලා තියෙනවා කියලා. රනිියල්වි ක්‍රම සිංහ නාධීපතිතුමා ඔබ මට සුගිත මුදිත රටක් හදන්න වැඩ කටයුතු කරනවනං මම කියන ඔබට කරුණා කල්ලා අවදි වෙන්න යතාාර්ථය දෙස බලන්න කියලා අෝය පාර්ලිමේතු ම කියෙන පුස්සක් කියලා ඔය පර්ලිමේන්තු ඇත්තටම ස්‍රපාකන වැඩක් නෑ. ඕකේ ඉන්න එක් කනෙකත් මේ රට මේ ආර්ථික වලයෙන් ගොඩ ගැනීමට කිසිදු කටියුද්දක් කරන්න නෑ. කිසිදු දෙයක් කරන්නේ කෝ අද වෙන කොට මේරට ගොඩගන්න තියෙන සැස්මවල් කිලව මහනෝ. අය ප්‍රතිවූහ කරවා කියලා අපි අවරදුගරනනා කතාන අද වනතුරු නාය ප්‍රතිවිවහ ගත කිීමට හැකියාවක් ලැබිලන්හ එතකොට අපේ ඩිෆල් කැටගරි ට ඩිෆල් කටගර අප පේලියට වෙලන්නේ අපි තම දී කටගරි කෙගඉන්නේ අපි උඩට යන්න ඇතිකොට කොහොමද ලංකාව ගැන විශ්වසනියත්වයක් ගොඩ නැගන ඔහෝ අපේ රිසව් අපිට මේ නිියවසලත්වලවා රිසබ් ිලියන තුනක් වනකං වැඩි වෙලා කියලා රිසබ් බිියනතුනක් වනක වැඩිවන්නේ ර කිම නය ගෙවන්න ඇතිකොට එතකොට බිලියන අසූ පහ ආර්ථ තිබ ශ්‍රී lanකාව අද වෙනකොට නය බිලියන සියත් එහට ගිහිල්ලා. එතට කොහොමද ඔබ මම මේ නරාවලෙන් ගොඩේනෙ කොහොම කවුද මේ රට මේරට ප්‍රශ්නෙන් ගොඩගන්නේ. මේ රටට කිසිදුූ ආර්ථික සැලැස්මක් නැහැ. ඒ ආර්ථික සැලැස්මක් ඇති වෙන්න රට තුළල දේශපාලන සසාවරත්වයක් තියනන ආර්ථක සවාවරත්වයක් කියන්නේ දේශපාලන සාවරත්වයක් ඇතිබුණුවත් වමලයි නමුදදාදර්තමානය වෙනකොට දේශපාලන සාාවරත්වයක් නැහ. ඔය පර්ලිේතුවට පාර්ලිමේතු ජනාතිවද තුමාට නයිතිකකාාවයක්තිබට මංගේන සුජාතභාවයක්තිය නෑ කියලා. ඒවන්දෝ හිස් ලෙජිමේට් යි නෝ ලෙිටිමසි. ති එතකොට ඒ අවස්ථාවද්‍ර කොට දැන් අද වෙනකොට මේරටේ චන් දෙයක් නෑ චන්ද තිබීම ඇතිය චන්දය ජනතාවගේ අයිතිය සම්පූර්ණයෙන්ම බලපලට ගෙන්ල්ලා. ඔය පාලකෝ! තාවකාලි ක පාලක කියෝ විතරයි ඔය පාලකන් ඔය පුඩුවට පත් කරන්නේ ඔබම නමුත් අද වෙනකොට ඒ ීරණය ගැනීමට අපිට තින අයිතියත් පල්ල හට දාලා. මේේ රටේ තිබි තිබිය යිුතු පලාත්පාලන්න මැතිවරණය මේ ජනාතිමතිතුමාක් සල්ල නෑ කියල බිලියන දහයක් දෙන්න බෑ කියලේ පලාත්ප පල මැතිවරණය පසරදෑම අද කවරුත් පලාත් පල මැතිවරණය කතා කරන්නහ. පලාාත් සබහ මැතිවරණය. ලි ක් ගනල්ල අවරදු ගනාව කල් හෙර පරලිම විසරු හරිර පුුව විසරු හර හරි පරලිමේතුක් නැති පුදගලව ඇති පාලිමේතු පත් කරගනපුල නමුත් හෙම කරන්න එහ අර පහොටතු හෙචයි ොටගේ ආරක්ෂාරන්නවා. එතකොට පා අබේරට ආන්ු ක්‍රම වස්ථාව ඇතියවා. ජ පරමාදිීපත්ය බලය. ජනතාව සතුය අත් අත්හල නොහැකේ අන් සතු කළ නොහැකය නමුත් අපේ පරමාධිපත්්‍යය බලය අපිට හඬ නගා ගැනීමටත් අපිට අවස්ථාවක් නෑ. මොකද පාලකයා අද ඔබේ මගේ චන්දදා අයිතියත්තු දුරගෙන ඉදි ඇත්තටම අපි මේරටේ ජනතාව මේරට බලවත්ම පුද්ගලයක් පුර වැස්සියවුුණට අපිට අද බලයකුත් නෑ ඉති ම කියවා මේරටේ ජනතාව ේදවල් තේරුන් ග්ඩඕනි ේදවල් තේරුන් අරගෙන මොකක්ද මේ පාලගැන් කියන්නේ මේවල්ට විරුද්ධව ඔබ අවදිවෙන්න ඕනේ මොකද අපේ අයිතියට අපේ යිය පාගල දාල එතනින් හැට ගිහිල්ල. අද අපේ භාෂනය ප්‍රකාශනය නිදහස අපිට එක් රැස්වීමේ නිදහස හඬ ගැනැගීමේ නිදහස අන්න ඒදේ සීමකිරීමට තමයි මෙන්නේ එන්නේ. අවස්ථා ගණනාවගදීමක උත්සහ කර. එක පාරක් අධ ආරක්ෂිත කලාප පනතක්ගේ ගැසට ගෙනල එක රිවවාස් කරගත්තා එතනින් හට ගිල්ලා ත්‍රස්ට විරෝධී පණක්ගෙනවා. ඒ ්‍රස්ත විරෝධී පනතහරහ ත්‍රස්ථවාදිය කියනකට ඉතාාව පුළල් නිර්චනයක් දලා හරි නිවච දුන්නෙ න දසක. රන හට ්‍රස් ද ්‍රස්වාදී ්‍රිය හතු නක් යට හඳන් න ව . පුල්ලෙ නිර්වාශචය කල තින එතකොට සමාජ මාදවල හඩනගට පුද්ගලොත් ත්‍රස්ථවාදීක්‍රිය. එතකොට ඔබේ මගේ ප්‍රකාශනයේ භාෂනයේ ප්‍රකාශනය නිදහස සීමකිරීමට මේ ආණ්ඩුව අවස්ථා ගණනාවක උත්සාක කල දිනවා. එතනනි හට කිිල්ල දැන් ගෙනල්ලතිනොේ විකාශනාධිකාරරි පනත මේ විකාශන අධිකාරරි පන්නත හරහ මෙමාදනයාමනයට කට යුතු කරනවා. මෙ මාද යාමනයට අවසර ගණනාවගසිට මං කිය නොහිටපුූ හැමත් පාලහෙක්ම උත්සාක කල දින ගෝට ේරජ පක්ස මහ විසිව වන. ක්‍රම විව සංශෝධනයයටටතේ එතන දුත්සාහ කර මධද්‍ය නියාමනය කරන්න. ම මධ්‍යයට මමාදයක කට හන්. එත හට ගිල් ච ද වස්ාවද මාද්‍ය පාල කිීම විශ නිව සංශෝධන හ ප්‍රතිපාදනගෙනාව. එත ගහිල්ල මේ ම් රම් ිල්ලක ත්‍රස්ත විරෝධී පනතේ ධ්‍ය යාාමණය කිරීමට එතල ප්‍රවිශන්ස් කරනාවගෙනාව. ඒටිකම එහෙමගෙනල්ල දැන් දාලා තියනවා විකාශන අධිගාරිී පානත. ති මේ මේ ආණ්ඩුව. අවරොද්දක් තුළ මාධ්‍ය නියාමනය කිරීමට උත්සාදරණ තුන් මැනි්‍යවාස්ථාව. ඇයි මාධ්‍යට බය ඇයි මිනිසු හඬ නගනවට. බය. ඇයි ජනතාවගේ ප්‍රකාශනය නිදහස සීමාකිරීමට මේ පාලකය උත්සා කරන්නේ. මොකදේ පාලකෝ දන්නවා මේ රටේ මේ ප්‍රශ්න විසඳයිමට මේ කිසි ප්‍රශ්නවට සැබෑ විසතුක් ඔවු හරහ නෑ කියල. එතකොට ඒවරුවන් හඩනගට පුද්ගලගේ හන්ඩ නිහඬ කිරීම නිහට කරල තමයි රටවල් පාලනය කරන්නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රික ලක්ෂණයක් හෙවේ. ප්‍රජාතන්ත්‍රවාදේ හතරවන කුළුණ මාධ්‍ය. ට ධ්‍ය ේරට එහම අස්්‍යථාව දිම ස්වාීනව කටයුතු කිරීම වැදගත් මප කියන්නෑ මාධ්‍ය යාානයක් අවශ්‍යනය කියළ මාධ්‍ය යාමයක් අවශ්‍යයි. මධ්‍යවලල් වල්ට සමන්ට ස්වෑන් වෝ මාධද්‍යව නිියයාමනයක් තියනවා හමෝඩ්ම සදාචාරයක් මාධ්‍ය සදාචාරයක් තිනවා. අපේ රට වෙලා දෙන මාධ්‍ය මාධ්‍ය සදාචාරයෙන් එහට කිල්ල ඇත්ත බොරුව කරීම. අර මොකද නයිගේනල්ල පැනිිගෙනල්ලා බොරුව ඇත්ත කරලා සමාජ විකෘ්ද කිරීම. ඒකනෙවේ හැබැයි මාධ්‍ය හරියට වාර්තා කිරීමට මාධ්‍ය වගකීමක් තිෙන. අන්න එතරන කිීම ඒක මාධ්‍යවේදය සතුවගකීම. යුතුකම ජන ලිසම් කියලා තිනෙන මාධ්‍ය දේවල් ඉන්ට්‍ර ප්‍රිට් කිරීමේ අයිතිය මාදර තිනවා ඒහරහ ගමයි. ි දන්නවා ක් ප්‍රස් පල්ගේදේල් ලද ජනතට හට නැගුව මාධ්‍ය. පැන්ඩෝරා පේපස් වගේෙදේව ලිස්ර හට ෙනාව මධ්‍ය හි එතකොට ඒ මාධ්‍යනි හට කිරීමට මේරටටේ සිද්ධවිය යුත්තේ මේක මේක ඉතාම බයනකමදේ තමයි මේ මාධ්‍ය යාමනයට මේක කමිසමක් පත් කනවා ඒකොමිසම තමයි සෑම සියලු තීරණයක් ගැනීමේවාධිකාරය වෙන්නේ තුරේ කොමිසමට පත් කිරීම එක් ෝෆිෂෝ මෙමම්බල්ස දෙන්නෙක්කිනවා කියැන නිල බලයෙන් පත්වන දෙෙන්නෙක් ඒ දෙන්නව පත් කරන්න ජරද ද න ප දන්න ර මිස්ේ. ත් කරන්න දේශාල යන්තරය කියලා එතර එක් ොෆිෂෝ ෆිෂ ස දෙන්නම එතන දශපාල කරය පත්ව පුදගල ත හටි කියල ජාතිපතු මට තු තුන්දනෙක්වක් නම් කරන්න පුලන්. එතකට අවසාසනදී මේ කොමිටිය ක්ස්වාදීන කොමිටියක් කියලකිවට ඇත්තටම මේ කොමිටිය දේශපාලන කොමිටියක් හාසාමානය එතකො මේ කොමිටියට දමයි අයිතිතියනෙ මේ මාධ්‍ය අයතනවල ලයිසන්න එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. එතවට කොහොමද අවරුද්ධක් පතා මේ මාධ්‍යතනවල ලයිසන රිියව කරන එතකොට දැන්වෙන තුරු මාධ්‍යවන් වලට කරලාතියෙන ආයෝජනයන් වට කුණවක්ද සිදිවෙන්නේ. එතකොට මේ වගේ දේවල් ගේනකොට මාධ්‍ය වාර්තා කරන්න ඉතා බයන්. මේරටේ පාලකට අවශ්‍ය මාධ්‍ය හර හීලේ මාධ්‍ය සංකෘතියක ති කරන්න ල පි හන්ට ැමදි ොට මාධ්‍ය හැමවෙල රිපෝට් කරනය ම මේ කිව්වොත් මගේ ලයිසන එක හිට නතිවෙනවාන හි අපි අපි අපිනම වාරණය අදදාගෙන තමයි කරන්න එතොට කොමද සත්‍ය තොරතුරු ජනතාවට යන්නේ එතනින් හැටි ිල්ලා ඒ ඉතාම භයනක වගන්තයතිනවා ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකයයට විරුද්ධව දේවල් විකාශනය කරොත් යිසනක කැන්සල් කරන්න පුළන් කියලලා. ජාතික ආරක්ෂව ජාතික ආර්ථකය කොහොද නිර්වාචරය කන්නේ. තාව පුලල් මාතතුකකාවක් ව ඉන් ප්‍රට න එකම ඇ security. එතකොට මේ රට ආර්ථකය ගැන ඩොලරය සංකෝචණය වවා ගීම ගැන වගේ දේවල් ආර්ිකයට අදාල දේවල් ඉදිරි වාර්ත අකරොත්. එතකොට කියන්න පුළන් මේ මමාධ්‍ය මාධ්‍යයට කරන මේ රටේ ජාතික ආරක්ෂාඩන තර්ජනය කියලලා. කොහොමද ඒවගේ කිසිම පදනමක් නැද පුහෝ වගන්ධී ඇතුළත් කරන්න කෙලා මම මේ පාමේ ආවිකාශන අධකාරිී පනත ද්‍රාස්්කරපු පුද්ගලයන්ෙන් කමිටුවෙන් අහන්ඩ කැමති. එඒතනින් හටගිල මේක සත්‍ය තොරතුරු වාර්තා කරේනැත්ත. මේක අලායිස්සන්න එකක් කැන්සල් කරන්න පුලො තොර සත්‍ය ගෝද නිර්චනයකන සත්‍ය මාධ්‍යකරවාට වගකීමක් තිෙනවා මාධ්‍ය හරහා දෙස ඉන්ටප්‍රිටිින් රයි් මීඩිය හැ එතුකට ඒ මාධ්‍යකරුව මවාර්තා කිරීම හර ජනතාවට යමක් යම් කිසි දෙයක් හිතීමට ලබා දෙනවා. ගග පපුුවත් පත් කතුුවරේ කතුවකයක් ලියනකොට ඒතුළ ජනතාවකට යමක් සිදීමේදයක් තියෙනවා ඉති මේ සෑම සියලු දෙේටම තිතති යන්න දහදන්නෙලා අපි හඬඩ කැමති. ඉති මේ වදිහාක් පල බලන කොටඇ ටම තවුත් එක දෙයක් කියන්න ැමදි. ලංකාවේ වර්ල් මීඩිය ෆ්‍රීඩ මින්ඩක් එකේ. ටල් එකසේ අසුවකින් දෙදස් විසිතුන වර්ශයෙන් ලංකාවන් එකසිය තිස් පස් ව නිස්ථාන. එකසි අසුවකින් එකසිේ තිස් පස් වනිස්ාන තිදි එතකොට ලංකාවේ මීඩිය ෆ්‍රීඩම් ගැන කතා කරලා වැඩක්න හෑනේ. අපි කිනො ලංකාවේ මාධ්‍ය වාමාද්‍යය කරුවන්ට වෙච්චරදේවල් ී ොයාලට ලසන්ත වික්‍රමතුන් කලට වෙච්චදේවල්. එහ රටක ඔබම ජීවත්වන්නේ. එතකොට මේ රටේ පාලකන් අවශ්‍යන අංකරන්ඩෝන මධ්‍ය වේදීන් ආරක්ෂ කරන සංකෘතියක් මාද්‍යවේදීීමම සුරක්ෂ කන සංකෘතිය ඇැතිකිරීම ියයාමන අකාවශ. බත් නි්‍යාමණයක් කරන්නේ මිනිසුන්ගේ කටවල්වහලා ලා අගුළු දාලා නෙවේ. නීතිය ගේන්්ඩෝනේ රටේ ප්‍රගමනයට රග ඉදිරියට. රටේ ජනතාවගේ අභිවෘධයට නමුතු නම්තුව ජනතාව පල්ෙ හට දාන නෙවේ ඉති ම අවස්ථාව කියනවා. ආ්ුවට මේ අවතාව ව්‍යවශ්‍ය වෙලා තියන්නේ මේ මේ අසාධාන කම්බෙනුවෙන් හඩනාගන මිනිස්සුන්ගේ කටවල්වහන්ඩ කියලා. කටවල් වෙෙහිම විතරයි අවශ්‍ය හලා රානෙල්ි ක්‍රමසිං ජාධිපදිතුමාට අවශ්‍යවෙලා තියෙ කොහොමද ම ඊයිල්ංගටවමගේ මේ රටේ ජනාධිපති වෙන්නේ කියන එක. එතන ඒක කරන්න තමයි අදර පොහොට්ටු මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගන ඇමති කන්දීලා ඒගොලංව මේ සූසර සැපීල ගොලන්ගතර තියාගෙන හදන්න ඊළංග ජනාධපතිවරන්නේ තමුකහම ජරාධිපති වෙන්නේ කියලා ති ඇතටබ මේ හරි කරනග. doa karuna ීතික්ජවරුව හැටියට අපි කරන්න පුළුවන් ජනතාව නෝබට මේ දේවල් කියලා මේ සම්බන්ධයෙන් ඔබව සවිඥ්ඥානකිරීම තමයි හැබැයි මේ රටේ ජනතාවතේ රුන් ග්ඩෝන පුරවැසිය තමයි බලගත්ම පුරවැසියට තමයි බලයම තියන්නේ එතවට මේ පුරවැසියයක් කවද හරි දවසක මේ දේවල් දැනගැනීම ඔබේ මගේ බගකීම අපි මේ රටේ පාලකන්ට කියවා කරුණා කළ රට විද්‍යාත්මක කමයට මේ රට පාලනය කරන්න කියලා ජාතිවාදය ආගම්වාදය ඉස්සර හට ගෙනල්ලා ජාතින අතර කුලා ඇති කල්ලා මේ රට පාල. කිරීමට එදා කරපු දේ නැවත මේ රටේ නොකරන්නගේ ල අපි මේ රටේ දශපාලක්ගයෙන් කියන අතර කරුණා කලා ඔබය පුදුවල ඉන්නාන ඔො පාර්ලිමන්තුවන්න වන ජනතාවගේ නාමයෙන් වගකීමෙන් රට පාලනයක රඩි කලා අපිල්ලා සිටනවා ඔ ව ෙද ම කන රට නති වශනය ලාි නීති නීතියෙන්න නේ රට නාමනය අවශය නමුත් එ ්‍යයාමනය කිසිම අවස්ථාවකද ජනතාවගේ භාෂනය ප්‍රකාශනය නිදහස සීම කිරීමට ඒවට අගුලු දැමීමට නෙවේ. ඒවායා ඒඒව පල නීති දැමක් න රගුලේෂන් කල ේවල් ට ෙගුලේ සල් රගුලන් හර මනිසු කවුට බල්රන්න පුල මේ ට වෙන්නේ කාලෙන් කාලට පනත්ගේෙනවා ඒ පනත් ගෙනල්ල මිනිසුඟ පය කරන්න ගෙනල්ල ඉට පසේ ඒක කර නමුත් මේ පනත්වලින් කියයන දෙවල් කිසිම අස්ාව. දි්‍රියත්මක වෙනෙන හැනේ අපේ ලංකාේ සමාජ මාද්‍ය වල ගැටලුවත්තියවන මේවා නියාමාණය කරන ක්‍රමතියන එත ල්ට ඉන්සිියෂන් සැල බඩිය එකක් දා රගුලන් දාලා ජනතාව දැනුවත් කරලා කොහොම දැපි සමාජමාදය තුළ විනිියක් හතුව කටයුතු කරන්න කියලා මේ කොහොම රට ඉදිරි ප්‍රමාණයට අපි කොහොමද අරේගැන නීතිගරුග පුරවැස්සිය රටේ ඉදිිය ඉදිරියට දායකත්වය ලබා දෙන්න කියෙන එතන්ට මිනිස්සු දැනුවත් කරන්න ඕන්නේ. හෙමකිර කිසිම ක්‍රවේදයක් හැනේ හැම වෙල්ේම කර ීතියක් මිනිසුන්ගේ කට. ඕ මින්න්ඩ කියල කියෙන ති මේ රටේ මංහිතන්නේ මේ රට පාලකයන්ට තේරවා කියලා මේරට කොහොමද ජනතාවගේ අර් කියන්නේ හද ගැස්ම තේරුම් අරගෙන ජනතාවගේ ෙටිමන්සේරුන් අරගෙන පාලනය කරන්න මේ රට පාලකන්ට තෙන්නේ හැමවෙලම හිතන්නේ දීද අදදාාලා මිනිසුන් තද කල ට වහලා පාරට භහන බහික නවත්වෙලා කටවහලා පිළට පාලනය කරම් කියලා ඒ පාලන ක්‍රමය අවු්ඩේටට කියලා මමගෙන. අරගලේ හිටියනම් අරගේ මිනිස්සු කතරපු දේවල් ඇත්තරමයි පාලකවඇවිලා බලා හිටියනම්. එතන තේරුණා කොහොමද මිනිසු සංගමයේ සංයමයෙන් යුතුව කටයුතු කර කියලා. එතන ජතිවාදයක් තිබෙනේ ආගම්වාදයක් තිබෙන එතන පුරවැසි සබහවල් කියල ේවල් තිබා. පුරෙස ස හවල් වෙල කතා කරපු දේවල් ඔය පාරකිව ඇහුකන් දුන්නනම් පොඩ්ඩක් කැවිල්ල බැලුවනම් එතන කිය දේවල් දක් න කිපිමන්. නගද මේරට මීටඩිය ස්ස නක්න ඉදි මේ රට මිනිස්සුන්ට මේේරට ස්්‍රීලාංක මිනිසු ැන හො හදවත්යන මිනිසු ඒ මිනිසුන් හයට ගයිඩ් කරන පාලකෝ ඉන්න රට ස්තරට ගෙනියන්න්න පුලුවන් හැයි රට මිනිසුන් ඉස්ර ගියන්ට හැ කික්මීමකි ජනතාවට ඒ ගයිඩන්සක දෙන පාලකයෙක් නැහැ මේ රට එකයි මේත් මේ තැට ම ඔවව සපර ලතින. ඒ අදාල කරුණ දමයි කියලතින එට ඒ තව විස්තර කියරනවන මේකේ පනතේ ඔබලිගගේේෂන්ස් කියලතිනවා. ග ඇක්ටක තින ඔබට සද කමිෂන් ලතිනවා. ඒක ඒක තීල තියනවා ඔබක්ටස් ගනාවක් ඒ ඇත්තටම බයනකයි. එතන එතන ගිල්ලා කියනව මේ ලයිසන එක කහමද ්‍යාමණය කරන ලයිසන් එක කොමද විතෝල් කරන කමිෂන් එකට අසීමාන්තික බලයදනවා. තරේ කමිෂණක ෆිෂර් පස්සනක් පත් කරනවා එතනයි ෆිශස දෙන්නෙක් නිලබලයෙන් පත්වල දෙන්නයි ඇතනනි හට ගිල්ල තුන් දෙනෙක් ජනතිපතිතුම පත්රන්න. ප අපි දන්නව ෙර මිස් ේ හම ි ප ර ප ප . මේ මේ බොඩි එක කිසිම මොනාද කියන්නේ කිසිම ඉන්ඩිපෙන්ඩන්ස් නෑ ස්වාධීනත්වයක් නෑ විදුලිස් සම්දේශන නයාමන කොමිසම සභාපතිය කරෙ ජනවාධ්‍යමාත්‍යාංශ ලේකම මෙක්ෙේ එද නිහට ගීලා ඉතුරුතුන් දෙන ජනජධවතුම පත් කරතට මේ කමිෂ් එක තමයි සෑම සෙලු දක්ම තික්ණ කරන්න ඔව. ඕව මෙහෙමයි මාධ්‍ය මාධ්‍යයට හැම දෙකෙනම වැරදදක් කියඩක් නෑනේ මාධ්‍යයට හැම මාධ්‍යයටට සෙල් රෙගියලේන් තිරනේ තේ සෙල් රගලට කැනිසම් එක මාධ්‍ය රපෝට්ට කරන්න ඇත්තන් ජනමාධ්‍ය මාධ්‍යංශයට අද වන්න තුරොත් මාධ්‍ය මාධ්‍ය අයිතනල ප්‍රධානින් කැඳ වඩ පුළ. මාධ්‍ය අයිතය ප්‍රධානීම කැදවල සාකච්චා කරන්න පුළන් ඒ වගදයක්හ ලං හවවිසිද්ව නොද ංකාව ර්ථකය ස් රටගෙනන්න කොහොම මාධ්‍ය දායකත්වය ලබා දෙන්න කොහම දබි නෙටීව රිපෝටික් නවත්තන නෙටව රිපෝටින්ක් සීම කරන්නේ කොහොම දර අරකාතාවන්ය. ය ඇතිවන විදිට ළමන්ගේ ෞරවේ ඇතිවන විදිට කොහොමද පිරිපෝට් කරන්න. ඉන්සිඩට් එකක් ගයාමොහොමද වැරදි තොරතුර දෙැක දකින ලකු ප්‍ර්නයක් තමයි මාධ්‍ය හරහා සැකකාරයෙක් චූතිතයෙක් කල තමයි හැමවෙලම මාධ්‍යෙන් වාර්තාගන්න. ඒ දේවල් නොකරන්න. මාධ්‍ය අයතන ප්‍රධානව ගෙනල්ල කතා කලලා සල් රගුලෂන එකක් දාලා ඇයි අපට රවන්්ටේබල් ඩිස්කශණනයක් ඇදර මාධ්‍යව රටේ ප්‍රගමනයට රටේ ආර්ථිකට දාගකරගන්න විදිර මාධ්‍ය සබඳ කරගන්න බරි ඇයි එතන්ට අන්න ඇත්තේ.

හෙමයි ය ක්කම ෑමසේරදයක් තින ටේ පාලකෙ පාලකය පාලනය කරන්න දන්නවන පාලකෙක්ටන්සිියෂන් හැඩල් කරන්න දන්නවන්න පාලකෙක්ට මිනිසන් ෙස්පෙක්්ට තියෙනවවා කැන් මද රස්පෙක්් පිපල් ල්ලින්ට ඒක රස්පක්ට ගමන් කරන්න වරන්න පාලක ගවරද එකතම රටේ අවිදා ගට බරජ පක් හතාතුන්ද පක්තිවිල හොදගද රය කියකල ඒ තුමාට දැනුක්තියන හික්මක් දැනමක්තියන ජනධපතිකරය හැටියට රට ජනතාව පිගත්තන හෙමවෙන්න ඒකයි අවසසානේදීම සෑමසේරයක්. වෙන්නේ රටේ පාලගත් ලක්තෙරණ පූතකටඒහාකිී රටගෙනක කුමක්.